සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය පින්වත්නි මේ ඉලඹිලා තියෙන කාලය මේ කමාසෙට අපි බුද්ධ ශාසනයේ සංස්කෘතික වචනේ විදිහට කතා කරන්නේ චීවර මාසය කියලා. ඒ ලංකාවේ කටින චීවර පූජා සිද්ධ වෙනවනේ. එතකොට මේ ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තියෙනවා මේ දිනවල අනේ සානස් මේ කටින පිංකම් හැම තැනම කෙරෙනවා. මේක නිවනට උපනිශ්‍රය වෙන තැන කොතනද? මේක ලෞකික කුසලයේ අතල බොහොම ඉහළ එකක් විදියටනේ පෙන්වන්නේ. එතකොට මේකේ නිවනට උපනිශ්‍රය වෙන තැන කොතනද කියලා මේ හරියට අපේ මිනිස්සු විමසනවා. ඒ නිසා ඒකට අදාළවම දේශනාවක් කරනවා. මම හිතන්නේ ලංකාවේ ලෝකේ විශාල පිරිසකට මේ දේශනාව වැදගත් වෙනවා. මොකද හරි උනන්දුයිනේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේ අනේ අපිට බෑනේ කටින චීවර පූජාවක් කරගන්න කියලා. ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් නෑ එහෙම එකක් නෑ. ඒ කටින චීවර පූජාවට අතගසන එක පවා ඊට යටත් කොට අතිරේක සිවුරක් පූජා කරන එක පවා අඳනයක් පූජා කරන එක පවා යටත් පිටින් සබන් කැටයක් පූජා කරන එක පවා ආනිසංස දන්න කෙනෙකුට විශාල කුසලයක් රැස් වෙනවා. ආනිසංස දන්න කෙනෙකුට ඒ දන්න මේ බුද්ධ ශාසනයේ ක්‍රමයක් තියෙනවා. පින්නත් ආනිසංස දැනගෙන දුන්නහම තමයි විපාක තියෙන්නේ. දැනගෙන දුන්නම් පොඩි දෙයක් ඇති. එතකොට දැන් බුද්ධ ශාසනය යමක් කරනවා නම් ඒ කරන දේ පිළිබඳව අඳුනාගත්ත කමක් තියෙනවනම් අවබෝධ කරගත්ත කමක් තියෙනවනේ. අවබෝධ කරගත්ත කම අවබෝධ කරගත්ත ප්‍රමාණයට තමයි අවබෝධයේ පරිමාවට තමයි ඒ පුද්ගලයාට අවබෝධයේ පරිමාවට තමයි ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ පිලිසරණ තියෙන්නේ අවබෝධයේ පරිමාවට. එතකොට අවබෝධයේ පරිමාවට නිසා පිලිසරණ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ පැහැදිලි වෙන ආකාරයට පැහැදිලි වෙන විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහටම හඳුනා ගන්න එක තමයි හොඳම දේ. දැන් උදාහරණයක් කියනවා නම් දැන් සාරිපුත්තන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් අතර එක්තරා සාකච්ඡාවකදී සාරිපුත්තන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත මම ඔබට දානයක් දෙනවා ඔබ මට දානයක් දෙනවා. එතකොට සාරිපුත්තන් වහන්සේ බුදුරජාණන්සට දානයක් දෙනවා බුදුරජාණන් වහන්සේ සාරිපුත්තන් වහන්සේට දානයක් දෙනවා. සාරිපුත්ත මේ දාන දෙකෙන් වඩා ආනිසංසදායක දානේ කුමක්ද කියලා විමසා සිටියා. මේ දෙකෙන් වඩාත්ම ආනිසංස තියෙන්නේ කොයි දානේද කියලා විමසුවා. එතකොට දැන් අපිට බැලූ බැල්මට පේන්නේ දැන් සාරිපුත්තන් වහන්සේ බුදුරජාණන්සට දානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේත් සාරිපුත්තන් වහන්සේට දානයක් දෙනවා. එතකොට මේ දැන් හිතන්නකෝ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ඒ දානේ ටික සාරිපුත්ත හාමුදුරුවන්ට දෙනවා. සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ඒ දානේ ටික බුදුරජාණන් වහන්සේට සාරිපුත්තයන් වහන්සේ පූජා කරනවා. ඔකෙන් කෝක ආනිසංස වෙනවද? ඇත්තටම මේක දිහා බැලුවහම අපිට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේට දෙන දානේ ආනිසංසදායකයි කියලා. මොකද අපිට හුරු ඒ විදියනේ. අපි නෙමේ සාරිපුත්තයන් වහන්සේත් එහෙමනේ කියන්නේ. අනේ ස්වාමීනි මං වගේ ඔබ වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඔබ වහන්සේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ.
ඉතින් ඔබ වහන්සේ අපගේ අපට මේ ධර්ම මාර්ගයේ පෙන්වපු ධර්මයට අධිපතින් වහන්සේ ඔබ වහන්සේ. ඔබ වහන්සේ තමයි මේ සුන්දර ධර්ම චක්‍රය පැවැත්තුවේ. කාම භූමියද රූප භූමියද අරූප භූමියද තුන් භූමියම දුකක් කියලා ලෝකේ කවුරුවත් දන්නේ නැතුව ඉන්න වෙලාවක ඔබ වහන්සේ තමයි ඒක දුකක් කියලා අපට පෙන්වලා දුන්නේ. ස්වාමීනි, ඔබ වහන්සේ වෙනුවෙන් මම දානි ටිකක් දෙනවද? ඒකනම් ස්වාමීනි සුළුපටු ආනිසංසදායක දානයක් නෙමෙයි කියලයි මම හිතන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා නෑ නෑ සාරිපුත්ත එහෙම කියන්න එපා කියනවා. සාරිපුත්ත ඒ වගේ එහෙම කියන්න එපා කියනවා. මාහේවං සාරිපුත්ත, සාරිපුත්ත එහෙම කියන්න එපා කියනවා. සාරිපුත්ත බලන්න ඒකේ තියෙන විස්මිත දේ. සාරිපුත්ත, ඔබ පිණ්ඩපාතේ වැඩම කරලා මට දානි හැන්දක් පූජා කරන එකට වඩා මම පිණ්ඩපාතේ වැඩම කරලා ඔබට දෙන දානේ තමයි ආනිසංසදායක. ඒ කියන්නේ ඔබ පිණ්ඩපාතේ වැඩම කරලා ඔබ මට පුදන දානේට වඩා මම බුදුරජාණන් වහන්සේ විදියට සරුවඥන් වහන්සේ විදියට පිණ්ඩපාතේ වැඩම කරලා මම යම් දානයක් ඔබට දෙනවද ඒක තමයි ආනිසංසදායක කියනවා. මොකද සාරිපුත්ත, මම ඔබට වඩා විපාක දන්නවා කියනවා. ආනිසංසදායක වෙන්න හේතුව මොකද්ද? විපාකේ අඳුනා ගන්නකම. විපාකේ අඳුනා ගන්නකම. එතකොට එහෙනම් මේකේ හරි ලස්සන වචනයක් තියෙනවා. මම ඔබට වඩා විපාකය පිළිබඳව දන්නවා. දැන් විපාකය පිළිබඳ අපි දන්නේ නෑනේ. ඒ මොකද විපාකයේ පිළිබඳ දැන ගැනීම තමයි ආනුභාව සම්පන්න తত্ত্বය. සාමාන්‍ය ස්වභාවය තුළ වුණත් යමක් කරනකොට ඒක විපාකයේ දැනගෙන කරනකොට ආනිසංසදායකයි. ඒ නිසා ලංකාවේ මිනිසුන්ට ආනිසංස හරි අඩුයි. ඒගොල්ලෝ විපාකයක් ගැන දන්නේ නැහැ. දැන් මේ කාලේ කටිනී චීවර පූජා කරනව නේද ලංකාවේ? විපාක දන්නේ නැහැ. ඒකට අනුරූපී විපාකයේ කෙසේද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. විපාකයේ කියනකොට අකුසල විපාකයේ විතරක් නෙමෙයි කුසල විපාකයකුත් තියෙනවා. හැබැයි කුසලයට විපාකය කියලා වැඩි වෙලාවට පාවිච්චි වෙන්නේ නැහැ. කුසල සංස්කාරය කියලා කතා කරනවා. නමුත් කුසල විපාකයකුත් තියෙනවා. එතකොට දැන් විපාකයේ දන්නේ නැත්නම් ආනුභාව සම්පන්න වෙන්නේ නැහැ තත්ත්වය. දැන් අපිට ලබන්න පුළුවන් ඉහළම ආනුභාව සම්පන්නකම මොකද්ද? අරහත්ත්වය. අපට ලැබෙන ඉහළම ආනුභාව සම්පන්න තත්ත්වේ කුමක්ද? අරහත්ත්වය. එතකොට අරහත්ත්වේ කරා යන්න නම් ඒක තමයි එතකොට ආනුභාව සම්පන්න තත්ත්වයට ඔසවා තබන්නේ කුමක් දැන ගැනීමද? විපාකය දැන ගැනීම. විපාකය දැන ගැනීම. එතකොට දැන් අපිට ගැඹුරින් අපේ ජීවිතය විශ්ලේෂණය කරලා බලනකොට විපාකයේ වනාහි කුමක්ද? විඥානේ නාම රූප සලආයතන පස්ස වේදනා ජාති ජරා මරණ. ඔය හත තමයි විපාක. අන්න ඕක දන්නේ නැත්නම් අර අනුභව සම්පන්න තත්ත්වයට යන අන්න බලන ගැඹුරු කතාවකුත් තියෙනවා. එතකොට කර්මී කියන්නේ මොකද්ද? කර්මී කියන්නේ භවයටයි සංස්කාරවලටයි කර්මී. එතකොට කෙලස් ටික මොනවද? අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි. එතන අවිද්‍යාවයි තණ්හාවයි මම ඒක මේ කිලේසාවරණ කම්මාවරණ විපාකාවරණ කියලා මේ පහුගිය දවස්වල දේශනා කරපු දේශනාවල කියලා දුන්නා. එතකොට විපාකයේ මේ කර්මී කියන්නේ පටිච්ච සමුපාදයේ අංග කීයක් තියෙනවද? 12යි. 12න් කර්මී කර්මීටයි ඉති දෙකයි. භවයයි සංස්කාරයි. එතකොට දෙකක් කරුණාම තව 10ක් තියෙනවා. ඒ 10න් තුනක් කෙලෙස්. අවිද්‍යාව කෙලෙසයක්, තණ්හාව කෙලෙසයක්, උපාදානයේ කෙලෙසයක්. එතකොට දැන් තව තියෙනවා හතක්. ඒ හතම විපාක. විඥානයේ විපාකය. අපිට ඕන විදිහට පහළ වෙලා නැහැ. පෙර කර්ම සංස්කාරවල විපාකය. නාම රූප විපාකය. ඒකනේ අපිට මනාපේවම පේන්නේ නැති. මනාපේවයි අමනාපේවයි හිතවත් ඒවයි අහිතවත් ඒවයි මෛත්‍රී සහගත ඒවයි දේශ සහගත ඒවයි ඔක්කොම අපට මුණ ගැහින්නේ ඇයි? ඒක විපාකයක්. අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? ඒක විපාකයක්. ඒක වගේ නම් මේ පහුගිය කාලෙම දේශනාවල කිව්වා.
එතකොට සලායතන කියන්නේ ආයතන හැදෙන්නේ ආයතන විපාකේ. පේනවා කියන එක විපාකයක්. ස්පර්ශේ විපාකයක්. ඇහෙනවා කියන එක අපිට ඕනේ වහන්න බෑ. ඒක පරණ විපාකයක්. ඒකනේ බැනුම් අහන්නත් වෙලා තියෙන්නේ. මං කැමති වර්ණනාවට. නමුත් බැනුම් අහන්නත් වෙලා මට. මං කැමති ප්‍රශංසාවට. මං මනාපයි ප්‍රශංසාවට. නමුත් මුන්න තරම් චෝදන අහන්න වෙලාද? ප්‍රශංසාවට කැමති චෝදන අහන්න වෙලා. එහෙනම් ඇහෙනවා කියන මට්ටම විපාකයක්ද නැද්ද? විපාකයක්. දැන් මං කැමති මට්ටමට බෑනේ. ඒ විපාක මට්ටම නිසා තමයි අනාත්ම. විපාකයක් නිසායි අනාත්ම. ආත්ම නෑ. ඒක මගේ වසඟේ පවත්වන්න බෑ. ඒකනේ මගේ වසඟේ පවත් අනාත්මයි කියලා කියන්නේ විපාකේ නිසා. ඒතර විපාකේ හැටියට දන්නේ නැති කෙනෙකුට අනාත්මයි කියලා බලන්නත් බෑ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විපාසකම්මල හිතාන හිටියට අනාත්මයි කියලා බලන්න බෑ විපාකේ අඳුරගන්න නැතුව. ඊළඟට බලන්න මේක කියන කතාව හරි ලස්සන දෙයක්. ඒ තමයි ඊළඟට කියනවා බුද්ධ දේශනාව. පින්වත් මහණෙනි, දැන් අපි බලමුකෝ විපාක ටිකම. විඥාන, නාම රූප, සලායතන, පස වේදනා. වේදනාව විපාකයක්. ඒකනේ අපි කැමති සැප වේදනාවට, නමුත් දුක් වේදනාවත් අපි කරා එනවා. සැප වේදනාවට කැමති, නමුත් දුක් වේදනාවත් අපි කරා එනවා. නමුත් අපි දුක් වේදනාවට කැමති නෑනේ. දුක් වේදනාවට කැමති නෑ කියලා දුක් වේදනාව නෑවිත් තියනවාද අපිට? මොන්නතරම් භෞතික දේවල් තිබුණත් මිනිසුන්ට දුක නැති වෙන්නේ නැහනේ. ඇයි? භෞතික නැහනේ දුක. ඒක මානසිකයිනේ. ඒ නිසා එළියේ මොන්නතරම් වැඩ කරලා සල්ලි භාගය හොයාගත්තත් එයාට වේදනාව පාලනය කරන්න බෑ. වේදනාව පාලනය කරන්න බොහෝ ආර්ථික ශක්තියක් තියෙන මිනිස්සු පවා ඒගොල්ලෝ එළියට පෙන්වන්නේ නැහැ එහෙම එකක්. අර තියෙන මාන්නක්කාරකමට ජීවිත මදයක් තියෙනවනේ. ජීවිත මදේ, යෞවන මදේට, ආරෝග්‍ය මදේට පෙන්වන්නේ නැහැ එළියට. ඒ මදේට ඒක පෙන්වන්නේ නැත්තේ. ලෙඩක් වුණත් පෙන්වන්නේ නැහැ එළියට. ඇයි? ආරෝග්‍ය මදයක් තියෙනවනේ. ඉතින් මේ ඒ මාන්නක්කාරකම ඇතුලේ ඉන්න නිසා ගොඩාක් අය මිනිස්සු ගොඩාක් මන් දන්න හුඟක් සල්ලි හම්බ කරගත්ත මිනිස්සු පවා අඬ ඉන්න බව මන් දන්නවා. ගොඩාක් හොඳ ආර්ථිකයක් තියෙන මිනිසු පවා අඬ අඬ ඉන්නේ. ඇයි එහෙම වුනේ? ඒගොල්ලෝ වැරදුනේ කොතනද දන්නද? ඒගොල්ලෝ හිතුවා භෞතිකව ගොඩාක් හම්බ කරගත්තාම ඒගොල්ලන්ට සුඛාස්වාදේ කරා තමන් එකතු වෙයි කියලා. ඒගොල්ලෝ හිතුවා ඊටාම සුපිරිපන්තියේ හෝටලයකින් මේ දැන් පරිප්පුයි බතුයි පොල් සම්බෝලයි කනවට වඩා සුපිරිපන්තියේ හෝටලයකින් කන්න පුළුවන් නම් අපට ආස්වාදේ තියෙයි කියලා. සුපිරිපන්තියේ හෝටලයකනුත් කනකොට වේලක් දෙකක් කනකොට විතරයි ආස්වාදේ යන්තම් හරි තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් අර පොල් සම්බෝලයි බතුයි මේ පරිප්පුයි කාපු ගතියටම මනස හැදෙනවා. එතකොට මේ පොල් සම්බෝලයි බතුයි පරිප්පුයි කන මිනිසුන්ට හිතනවා නෑ 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 ඔය සුපිරිපන්ති කනකොට නම් හරි සනීප ඇති කියලා. නෑ පින්වත් නිහිම එක. ඒක මේ හාමුදුරුවෝ හොඳටම දන්නවා. හාමුදුරුවලට මේ ලැබෙන විදිය බලන්නකො. එතකොට හාමුදුරුවන්ට ලැබෙන විදිය කියන්නේ කොච්චර ලැබෙනවද? දානයක් දෙනකොට මොන තරම් ප්‍රණීතවද ලෑස්ති කරන්නේ. නමුත් ඔගොල්ලෝ හිතනවද ඔය හාමුදුරුවෝ බොහොම කැමැත්තෙන් අන්නේ අද නම් හොඳට හම්බෙලා තිනවා වළඳන්න ඕන කියලා වළඳනවා කියලා? නෑ. ඇයි? හැමදාම දානිවලට වඩින අපිට හැමදාමත් දානි ගැන ඉතා ප්‍රශස්ත අදහසක් තියෙන අපට යැපීම විතරයි අර්ථය. ඇත්තටම ඔයගොල්ලෝ හිතුවට බලන්න මේ මහන වුණාම නම් කණ්ඩ ලැබෙනවා නේද කියලා ඔයගොල්ලන්ට හිතුණට දැන් සාමාන්‍යයෙන් පරිප්පුයි පොල් සම්බෝලයි බතුයි කන මිනිස්සුෙකුට හිතෙන්න පුළුවන් මේ බලන්න මේ අයට කම්බේ සමට එක්ගෙන වෛරයක් හදාගන්නත් පුළුවන් අපිට නෑ මේ අයට ලැබෙනවා කියලා. නමුත් ඒගොල්ලෝ හිතුවට මේ කෑමෙන් හරිම ආස්වාදයක් ලැබෙනවා ඇති මේ හාමුදුරුවෝට එහෙම නෑ පින්වත්නි. යම් පුංචි හාමුදුරු කෙනෙකුට මේ පැවිදි වෙච්ච මුල් කාලේ පොඩි ආස්වාදයක් තියෙන්න පුළුවන් කෑම ගැන. සතියකට වඩා පවතින්නේ නෑ. ඒකට හේතුව තමයි පින්වත්නි එළියේ බත් පිඟාන මත සුඛ වේදනාව දුක් වේදනාව තීරණය වෙන්නේ අපි එහෙම හිතනවා. අපි එහෙම හිතනවා. එහෙම හිතුවට එහෙම එකක් වෙන්නේ නැහැ පින්වත්නි. ඇයි? වේදනාව විපාකයක්. ඒක දන්නේ නැති මිනිස්සු එළියේ මොනතරම් වැඩ කරනවද වේදනාව සුඛ වේදනාව බලාගෙන? සැප වේදනාව බලාගෙන මොනතරම්නම් පින්වත්නි වැඩ කරනවද එළියේ? ආයේ පොඩි පහේ වැඩ ගොඩක්ද අපි කරන්නේ?
පුදුම වැඩ තොගයක්නේ පින්වත්නි අපිට තියෙන්නේ. ඒ ඔක්කොම වැඩ කරන්නේ ඇයි? සුඛ වේදනාව බලාගෙන. දුක් වේදනාව යටකරන්න. සුඛ වේදනාව උපද්දවන්ට. දුක් වේදනාව යට කරලා සුඛ වේදනාව උපද්දවන්ටයි එහෙම කරන්නේ. නමුත් අපි මේ මොනවා කළත් අපිට දුක් වේදනාව ඇති වෙන එක නවත්තන්න බෑ. විපාකයක් නේ. ජරා මරණ, ජාති ජරා මරණ විපාක. ඉපදිච්ච එක විපාකයක් නේ. ජරා මරණ, ජල්ලෙඩ වෙන එක, වයසට විපාක ඒවා නවත්තන්න බෑනේ කාටවත්. කෝටි ගාණක් තිබ්බත් ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. නවත්තන්න ඒ විපාක. එහෙනම් දැන් බුදුරජාණන් සි වදාලා හරි ලස්සන අර්ථයක් මේ කතාවේ. සාරිපුත්ත, මේක ඇතුළේ හරි යටිපෙළ කතාවකුත් තියෙනවා ගැඹුරා. සාරිපුත්ත, ඔබ මට දානයක් දෙනවට වඩා මම ඔබට දෙන දානේ ආනිසංසදායකයි. ඒකට හේතුව සාරිපුත්ත, මම ඔබට වඩා විපාකය ගැන දන්නවා. මම ඔබට වඩා විපාක මම දන්නවා. එතකොට ඒ අනුභව සම්පන්න தත්ත්වයට අපි ඔසවා තබන්නේ විපාකයේ විපාකයේ හැටියට අඳුරගත්තොත් විතරයි. එහෙනම් ඕගොල්ලන්ට අනුභව සම්පන්න වෙන්න ඕන නම්, ඕගොල්ලන්ට එහෙම අනුභව සම්පන්න ජීවිතයක් ඕන නම්, ඒ බඳු ජීවිතයක් ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා නම්, එහෙනම් ඕගොල්ලෝ මොකද වෙන්නේ? ඕගොල්ලෝ සිද්ධ වෙනවා විපාකය හොඳට අඳුනගන්න ගැඹුරින්. එතකොට අපිට ලැබෙන්න පුළුවන් අනුභව සම්පන්නම ජීවිතේ කොමක්ද පින්වත්නි? ආනුභාව සම්පන්නම ජීවිතයේ තමයි අරහත්ත්වය මඟපල. ඒකට එනම් අපි තුල සිද්ධ වෙන ගැඹුරින් වර්තමානයේ අපි තුල පරිහරණය වෙන විපාකය දැනගන්න ඕන. අර දානී කතාව ඇතුළේ කතාව තිබ්බට ඊට වඩා ගැඹුරක් තියෙන සිද්ධියක් ඒක. එතන අපි තුල විපාක හතක් තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ජාති ජරා මරණ හතයි. ජරා මරණ දෙකම එකකට ගන්න. 8යි වගේ පෙනුනට 7යි තියෙන්නේ. එතකොට ඔන්න ඔය ටික දැනගත්තාම තමයි ඕගොල්ලොන්ට බුද්ධ ශාසනය පෙන්නන ආනුභාව සම්පන්න ජීවිතේ ලැබෙන්නේ. බුද්ධ ශාසනය අර්ථවත් කරන ආනුභාව සම්පන්න ජීවිතය අන්න එතකොටයි ලැබෙන්නේ. එතකොට දැන් අපිට මේ දැන් මේ කාලයේ සිද්ධ වෙන කටිනේ වගේ එකක් අපි සමහර මේකෙන් දේශනා දෙකක් විතර කරන්නත් පුළුවන්. ඒතර කටිනේ වගේ එකක් එකක ඉලක්කය මොකද්ද? ඇයි මේ බඳු එකක් අනුදැන වදාලේ? සුව පහසුවෙන් අවබෝධය කරා යන්න එච්චරයි. නමුත් අද ලංකාවේ මිනිස්සු කාටද අවබෝධය ගැන අදහසක් තියෙන කටිනයක් කරද්දි? කවුද කටිනයක් වෙනුවෙන් සැලසුම් කරන්නේ? අනේ මට මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන අර්ථේ නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලෝ හිතාගෙන ඉනවා කටිනේ පිදුවහම ආයුෂය ලැබෙනවා, වර්ණේ ලැබෙනවා, සැපේ ලැබෙනවා, බලේ ලැබෙනවා කියලා. ලෞකික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තමයි පින්වත්නි වර්තමානයේ බොහෝ දෙනෙක් කටිනේ පිංකම් කරන්නේ. ඒ නිසා කටිනේ කියන්නේ පින්වත්නි මහ ප්‍රබල කුසලයක්. ඒ ප්‍රබල කුසලය තුළ අවබෝධයේ පහසුවයි භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. අවබෝධයේ පහසුව. එතකොට මේ අවබෝධය කියන්නේ අර කටිනියක් අනුදැන වදාරන්න හේතුව අර භද්‍රවග්ගිය කුමාරවරු භද්‍ර යෞවනී හිටිය තරුණයෝ ටිකක් පැවිදි වෙලා අවුරුදු 20කටත් වඩා වැඩි මගඵල සම්පූර්ණ කරගන්න බැරි වුණානේ. හැමෝම මගඵල ලබලා හිටියේ. නමුත් අරහත්ත්වයේ මාර්ගඵල සම්පූර්ණ කරගන්න බැරි වුණාම මේ ස්වාමීන් වහන්සේලා එනකොට, ඒ ස්වාමීන් වහන්සේලා ටික වඩිනකොට ඒ වඩින ස්වාමින්වහන්සේලාට, ඒ වැඩම කරන ස්වාමින්වහන්සේලාට පින්වත්නි මේ උන්වහන්සේලා වඩිනකොට එදා සාකේත නුවරදී උන්වහන්සේලා වස්වසන්ඩ වුණා. මොකද වස්සාන ශික්ෂාපද ඒ වෙනකොට පනවලා තිබ්බේ. ඒතර සාකේත නුවර තමයි ඒ හාමුදුරුවරු වස් සමාදන් වුණේ. වස්සාන ඍතු අවසානයේ උන්වහන්සේලා යනකොට අර මේ පාරවල් මඩ වෙලා එක දිගටම වැහැලා සිවුරු බර වෙලා දැන් මේ ස්වාමීන්වහන්සේලා යන්නේ නිවන් දකින්න අර්ථේ. එයි දැන් අවුරුදු 20ක් මඟඵල සම්පූර්ණ කරන්න බැරි වුණානේ. මාර්ගඵල ලැබලා ඔක්කොම ඉන්නේ. සමහර අය ඇතමික් සෝවාන් වෙලා, ඇතමික් සකුරුදාගම වෙලා, ඇතමික් අනාගාම වෙලා කවුරුත් අරහත් වෙලා නැහැ. ඒ කියන්නේ මඟඵල සම්පූර්ණ වෙලා නැහැ. හැබැයි මඟඵල නොලබලත් නැහැ. ලබලා සම්පූර්ණ වෙලා නැහැ. අරහත් වෙන්නේ ඒක සම්පූර්ණ වෙන්නේ.
එතකොට අරහත්යෙන් ඒක සම්පූර්ණ වෙලා නැහැ. එතකොට මේ අරහත්යෙන් ඒක සම්පූර්ණ වෙලා නැති නිසා මේ ස්වාමින්වහන්සේලා මොකද කළේ? මේ ස්වාමින්වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනකොට අර පාරවල් මඩ වෙලා සිවුරු බර වෙලා පන්සකෝල සිවුරුනේ අර කපු හැඩයක් තියෙන සිවුරු. ඒතර ඒවා බර වුණාම තෙත වුණාම හරි බරයි සිවුරු. එහෙම වතුර විසිරිලා යන්නේ. දැන් මේ අපේ සමහර ඇඳුම් තියෙනවා විසිරිලා යනවා. පැයක්වත් ගිය ගමන් අවුවට නිකන් දාලා අවුව තියෙන්න ඕන නැහැ. පැයක් ගියපු ගමන් වතුර ටික ඔක්කොම හැලිලා යනවා. අත කපු සිවුරු එහෙම නැහැ. දැන් අර සිවුරු මඩ වෙලා අර පාරවල් මඩ වෙලා මේ ධනක් විතර සමහර තැන්වල ඉරෙනවලු. ඒක දිගට වැහැලා මඩ වෙච්ච ඒතකොට පින්වත්නි ඔය ඒ කාලේ අපිට මතකයි දැන් නම් එහෙම පාරවල් නැහැ. ගොඩාක් ඔය සමහර මේ වැලි පාරවල් වගේ තියෙනේ වගේ මේ සාමාන්‍ය සතියක් විතර වැස්සත් ඊට පස්සේ වාහනයක් එහෙම ගියොත් එහෙම උඩට මඩ වෙනවා. නම් ඔය දැන් මාසයක් විතර මාස 3ක් විතර එක දිගටම හිමීට වැස්ස පටන් ගන්න වේගෙන් වේගෙන් වැහැලා ඉවරුනහම සාමාන්‍යයෙන් ඒ කාලේ පාරවල් මඩ කොහොම මඩ වෙන්නේ නැද්ද? ඇයි ඒ කරත් එහෙම යනවා? ඉතින් මේ හාමුදුරුන්ගේ මේ සමහර තැන්වල ධනක් විතර එරෙනවලු. ඉතින් ඒතකොට අර සිවුරත් ඔක්කොම මඩ වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. අමා බොහොම විඩාබර ජීවිතයක් ගෙවාගෙන තමයි වැඩ ඔක්කොම මඩ ගාගෙන සිවුරු වල මඩ වෙලා. මේ ස්වාමීන් වහන්සේලා එහෙම මෙහෙන් ඔය හොද ගන්නත් ඇති පොඩ්ඩක්. නමුත් ඉතින් ඒ මඩ තිබුණත් මේ ස්වාමීන් වහන්සේලාට උවමනාව තිබුණේ අභ්‍යන්තර තුල අභ්‍යන්තර හිත තුල පවතින කෙලෙස් ගතිය කඩන්න ඕන කියන අර්ථේ. කෙලෙස් ගතිය හොදාරින්න ඕන. අවිද්‍යාව හොදලා අරින්න ඕන. තෘෂ්ණාව හොදලා අරින්න ඕන. උපාදානේ හොදලා අරින්න ඕන. කර්ම රැස්වෙන එක අයින් කරලා දාන්න ඕන. ඔය ටික තමයි මේ භික්ෂුවගේ අර්ථය. ඔය ටික තමයි මේ භික්ෂුවට තිබුණ ප්‍රධාන පෙළේ අර්ථය. ඔయిత වඩා එකක් මේ භික්ෂුවට තිබුණේ නැහැ. මඩ හොදලා අරින්න ඕන කියන අර්ථය තිබුණේ නැහැ. අර සිවුරේ මඩ එතකොට මේ භික්ෂුණාංශලට සිවුරේ මඩ ප්‍රශ්නයක් උන්නේ නැහැ. උන්වහන්සේලාට තිබුණේ මේ අභ්‍යන්තරය තුල පවතින මඩ ටිකක්. කෙලස් මඩ අවිද්‍යාවේ මඩ අවිද්‍යාව මඩ වුණාම අවිද්‍යාවේ දුර්ගන්ධයකුත් තියෙනවා මඩ විතරක් නෙමෙයි මඩක් තියෙනවා මඩ ගඳක් තියෙනවා අවිද්‍යාවේ අවිද්‍යාවේ දුර්ගන්ධයට නෙවෙයි හැම එකටම සල්ලි මතුවෙන්නේ මේ හැමෝගෙම ජීවිතවල මේ සල්ලිවල ගඳක් තියෙනවා සල්ලිවල දුර්ගන්ධයක් තියෙනවා ආර්ථිකයේ දුර්ගන්ධයක් තියෙනවා ඇයි අවිද්‍යාවෙන් මතුවෙච්ච ගඳයි එතකොට අවිද්‍යාවි මඩ කෙලෙස් සහගත ගති මඩ තණ්හාවේ තණ්හාවෙන් ජරා වෙච්ච මඩ උපාදානේ පදනම් කරගෙන මඩ කර්ම රැස්වීමෙන් මඩ ගොඩ ගැහෙන එක දෙත මේ ස්වාමීන්වහන්සේලාට තිබුණේ සිවුර මඩ හොද ගන්න එකට වඩා මෙන්න මේවායේ අඩු වැඩි වශයෙන් මේ ස්වාමින්වහන්සේලා තුල වෙනස්කම් තියෙනවා නමුත් මේවා හොදලා අරින්නේ කවද්ද? ඒ අදහස තමයි මේ ස්වාමීන් වහන්සේලාට තිබුණේ. එතකොට ඒ වෙලාවේ අර ආනන්ද ස්වාමීන් වහන්සේ පැන් මේ දැන් මේ කටින චීවර මාසය නිසා මම හිතනවා ලංකාවේ කුදුමහත් බෞද්ධ ප්‍රජාවටම මේක ලොකු උදව්වක් වෙනවා කියලා. මොකද මේවා අපිට ටිකක් අහන්න ලැබෙන කාලෙකුත් නෙමෙයි නේ වැඩිය. ඊට පස්සේ මේ හාමුදුරුවෝ මොකද කළේ? මේ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ඇතුලේ අරමුණක් තියෙන්නේ මඩ හොදා ගැනීම ගැන. සිවුරේ මඩ ගැන උන්වහන්සේලා ලොකුවට තැකීමක් කළෙත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දාවේ පාවෙයික සූත්‍රය වගේ දේශනා වලින් බණ කියනකොට මේ සියලු දෙනා වහන්සේම අභ්‍යන්තර මඩ හොදාගෙන පරිපූර්ණ පාරිශුද්ධියක් කරා එකතු වුණා. පියාපත් නැති හංසෙකුට පියාපත් ලැබුණා වගේ අභිඥා පාදක සමාපත්තිය නැගිටලා උන්වහන්සේලා සියලු කෙලෙසුන් නැසලා අරහත්යෙන් බුදුරජාණන් වහන්සේට බුදු පූජාද පවත්වලා ඒක තමයි ශ්ලෝකේ ලොකුම බුද්ධ පූජාව. අපි මේ පෑන් තියෙන එකයි ගිලම්පස තියෙන එකයි ගැන කල්පනා කර කර හිටියට බුදුරජාණන් වහන්සේ විසේහි කළ හැකි තා අග්‍රතම බුද්ධ පූජාව නම් අරහත්යෙන් Tamanගේ හදමණඩල බුදුරජාණන් වහන්සේට පූජා කිරීමමයි.
නිකෙලෙස් හදමඩලක් කෙසේද බුදා පුදසුන වෙත යොමු කරන්නේ කියන සාකච්ඡාවටයි අපි එකතු විය යුත්තේ. නිකෙලෙස් හදමඩලක් වෙනුවෙන් අපි පිළිවෙත් පුරන්ට ඕන. එතකොට මේ නිකෙලෙස් භාවයේ වෙනුවෙන් අපි වැඩ කරන හැකියාවක් අපිට තියෙන්න ඕන. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මෙන්න මේ බඳු දෙයක්. කොහොමද? අර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කළාම මේ සියලු මහා සංඝරත්නය අරහත්වයෙන් බුද්ධ පූජා පවත්වලා වැඩම කළා. ඒ වෙලාවේ තමයි අර ආනන්ද ස්වාමීන් වහන්සේකත් එක්තරා සාකච්ඡාවක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාගේ මේ සිදුවීම දැකලා යම් ධර්ම සංවේගයක් උපදවාගෙන බුදුරජාණන් වහන්සේ අනේ මේ සංඝයා මේ නිකෙලෙස් වීම පිණිස මොනසානම් දුෂ්කර දේවල් කරනවද, මේ වස්සාන ඍතුවේ අවසාන භාගයේ කටිනී කියලා අතිරේක සිවුරක් අනුදැනවා දාරන්න පුළුවන් නම් හොඳයි නේද කියලා අදහසක් ආවේ. එතකොට ඒ කටිනී සිවුරේ කතාව සම්පූර්ණයෙන් නිකෙලෙස් වීමට උදව්ව එච්චරයි. වස්සානේ නිකෙලෙස් වීමට උදව්ව. එතකොට ඒක තමයි ওই ගෙවල් වල මිනිස්සු සිවුර තියාගෙන ගිලා ওই කටයුතු කරන්නේ. එතකොට ඒක කරන්න මිනිසුන්ට මොකද්ද ලැබෙන්නේ? සාමාන්‍ය බුද්ධ ශාසනයේ දෙයක් තියෙනවා, වපුරන දේ තමයි අස්සැන්න. ඒක ලෝක ධර්මයක්. අඹ ඇටයක් පැල කරාම පොල් හැදෙන්නේ නැහැ අඹ ගහේ. අඹමයි හැදෙන්නේ. අඹ ඇටයක් පැල කරලා පොල් හැදෙනවා නම් ඒක ස්වභාව ධර්මයේ පිළිගන්න කතාව නෙමෙයි. පොල් ගහක් පැල වුණාම පුවක් හැදෙන්නේ නැහැ. පොල් ගහේ හැදෙන්නේ පොල්මයි. පොල් ගහක් හැදුනහම පොල් අතු වල අඹ එහෙම හැදෙන්නේ නැහැ. අඹ හැදෙන්නේ අඹ අතු වල. පොල් ගහේ පොල් හැදුනට පොල් ගහේ අඹ හැදෙන්නෙත් නැහැ. අඹ ගස් වල පොල් හැදෙන්නෙත් නැහැ. එහෙනම් මේ බුද්ධ මේ ලෝක ධර්මයක් තියෙනවා, වපුරන්නේ යමක්ද අස්සැන්න එයයි. අස්සැන්න එයයි. දැන් අවගොල්ලෝ කටිනී චීවර පූජාව කියලා වපුරන්නේ මොකද්ද? නිවනට පහසුව. ඒ සිවුර පූජා කරලා ඒකේ ඉහළම අර්ථය තමයි නිර්වාණගාමී ශ්‍රාවකයෙකුට ලැබෙන පහසු විහරණය. එතකොට එයාගේ නිවනමයි පහසු වෙන්නේ. නමුත් ලංකාවේ මිනිස්සු අර ඒ ආනිසංසය දන්නේ නැති නිසා ඒගොල්ලන්ට ඒ විපාකේ පුරන්ට බෑ. අර සංඝයාට ඒ මොකද මේ භික්ෂු විනය කර්මයකටනේ මේ එයාලා ලෑස්ති වෙන්නේ භික්ෂුවගේ විනය කර්මයකට. ඒතර ගිහියොන්න වෙන විනය කර්මයකට ලෑස්ති වෙන්න කිසිමත් වෙලාවක් නැහෙනි. දැන් සංඝයාගේ තියෙන ගරු විනය කර්මය තමයි උපසම්පදා විනය කර්මය. ඒවට ඕගොල්ලන්ට මැදිහත් වෙලා උදව් කරන්න බෑ එච්චර. නමුත් ඕගොල්ලෝ මේ සංඝයාගේ විනය කර්මයකට උදව් කරන්නේ. එතකොට මේ විනය කර්මයේ අර්ථය තමයි නිකෙලස් වීමට පහසු විහරණය, නිවන හදිසි කරන එක. එතකොට මේ කඨින චීවර පූජාවේ අර්ථය තමයි භික්ෂුවගේ නිර්වාණය හදිසි කරන එක. හැම වෙලාවකම භික්ෂුවගේ නිවන හදිසි කරනවා, හදිසි කරනවා. එතකොට යම් වෙලාවක මේ භික්ෂුවගේ නිවන හදිසි කරන්න හදිසි කරන්න ඒ භික්ෂුවගේ නිවන හදිස්සි කරන්න හදිස්සි කරන්න මොකද වෙන්නේ? එයාගේ නිර්වාණගාමී මාර්ගේ හදිස්සි වෙනවා. ඇයි වපුරණියමනේ ලැබෙන්නේ? ඒක ලෝක ධර්මයක් නේ. බලන්න මේ වගේ ඇතුලේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැති හිතෙන්නේ නැති පොඩි පොඩි අදහස් තියෙනවා. එතකොට භික්ෂුවගේ දැන් කෙනෙක් අහන්න පුළුවන් හාමුදුරුන්ගේ නිවන හදිස්සි වුණා කියලා අපිට මොකද? ඇයි තම තමන්ගේ විමුක්තියනේ බලාගන්න කියලා තියෙන අත්ථ සරණ අනඤ්‍ය සරණ මහණෙනි තමාව සරණ භික්ෂුවකට විමුක්තිගාමී අර්ථය හදිස්සි කරන්න තල්ලුව දුන්නොත් එයාගේ විමුක්තිගාමී මාර්ගේ හදිස්සි වෙනවා. මොකද එයා කරන දේ තමයි නැවත විපාකයක් විදියට තමන්ට ලැබෙන්නේ. වී වපුරවාම අස්සන්න වී වගේ වී වපුරු මිනිසෙකුට කිසි දිනක අස්සන්නට මුන්නට ලැබෙන්නෙම නැහැ. මුන්නට ලැබෙනවා නම් වෙනම වෘතයක් වෙනම පුරාවෘතයක් ගැනයි අපිට කතා කරන්න වෙන්නේ. එහෙම ඒවා මේ ලෝකෙ විද්‍යාමාන වෙන්නේ නැහැ. මොනවා හරි අස්සන්නක් ලැබෙයි කියලා අපි වී වපුරන්නේ නැහැ. වී වපුරුවාම එක එක ඒවා අස්සන විදියට ලැබෙන්නේ නැහැ. වීමයි අස්සන්න විදියට ලැබෙන්නේ. අන්න ඒ වගේ ඕගොල්ලෝ යම් වෙලාවක මේ කටින චීවර පූජාවේ අර්ථය තමයි භික්ෂුවගේ අමා නිවන ඉක්මන් කරන එක. එතකොට එයාගේ අමා නිවන ඉක්මන් වෙනවා. ඒක දන්නේ නැතුව ඒක කළාම ඒ ආනිසංසය පරිපූර්ණව තමා කරා පැමිණෙන්නේ නෑ. ඇයි අර බුද්ධ ශාසනේ මුලින්ම කිව්වේ සාරිපුත්ත ඔබට ඔබ මට දානේ දෙනවට වඩා සාරිපුත්ත මම ඔබට දානේ දෙන එක ආනිසංස දායකයි. කුමක් නිසාද සාරිපුත්ත? මම ඔයාට වඩා ආනිසංස දන්නවා.
ඒකයි එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. දැන් මේකේ බොහොම වැදගත් දෙයක් තියෙනවා. දැන් අර ඕගොල්ලන්ට අර භික්ෂුවගේ අමා නිවන හදිස්සි වෙනකොට ඕගොල්ලන්ට ලැබෙන නිවන පිණිස උපකාරී පොඩි එකක් නෙමෙයි. මේකයි කටින චීවර පූජාව ගරු කටින චීවර පූජාව ලෞකික කුසලය අතර ගරු කුසලයක් කියලා කියන්නේ. ඒකයි. ඒක කරගන්න බෑ කියලා හිතන්න එපා. ඒකට ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න. ආයේ ඕගොල්ලොම ඔළුවේ තියාගෙන ගෙදර තියාගෙන කටින සිවුරක් හදන්න මහන්න ඒව ඕනේ. ඇයි අර ආනිසංස දැනගෙන යා ඒ කටින සිවුරට යටත් කොට යමක් පූජා කරන්නේද කටින ආනිසංසමනේ ලැබෙන්නේ. ඒකයි. මම කටින චීවර පූජාව කරද්දී ඒකට යටත් කරලා ඕගොල්ලොත් සිවුරක් පූජා කළොත් ඒ කටිනි පූජා කරන එකට යටත් කරලා එයාටත් කටිනානිසංසමයි ලැබෙන්නේ. ඒ නිසා මේක පින්නත් නේ අර මේ එක පහනකින් පහන් 1000ක් දැල්ලුවත් පින්නත් නේ පහනේ ආලෝකය අඩු වෙන්නේ නැහෙනි. අන්න ඒ වගේ පින්නත් නේ. ඒ වගේ. ඒ නිසා මේ අනේ ඉතින් මේ කාලෙන් කටින සීවර පූජාව සල්ලි තියෙන මිනිසුන්ට නේ කරන්න වෙන්නේ. අයි ඉතින් ලොකු වියදමක් යනවනේ. එහෙම එකක් නැහැ පින්නත් නේ. අනුරාධපුර පොළොන්නරුවේ අම්පාර පැත්තට ගිහින් බලන්නකෝ. එහෙම ලොකු අමාරුවක් නැහැ. ලංකාවේ මේ කොළඹ පැත්තේ මිනිස්සු හදාගත්ත මේ අනවශ්‍ය සංස්කෘතියක් තියෙනවනේ මේ කාලේ. ඒගොල්ලෝ හදාගත්ත ඒගොල්ලෝ මේ නිවන ගැන දන්නේ නැතුව හදාගන්න නිවන මේ අදහස දන්නේ නැහැනේ. දැන් මේ බණාගෙන ඉන්නකොටනේ ඕගොල්ලන්ටත් තේරෙන්නේ අනේ මේ නිවන හදිස්සි කරන්න දරන උත්සාහයක් නේ අපිට තියෙන්නේ කියලා. ලංකාවේ මිනිසුන්ට එහෙම අදහසක් තියෙනවද? නැහැ. ලංකාවේ මිනිස්සු ඔබ කටිනි කිව්වම යාලා දාන්නේ යාලා බලන්නේ බල්බ් බෙල් දාන්නේ කොහමද, කොඩි දාන්නේ කොහමද, ස්පීකර් බඳින්නේ කොහමද කියලා. ලංකාවේ මිනිසුන්ට මං හිතන්නේ දැන් ඕනෑවට වඩා සංස්කෘතිය උඩුදුවලා තියෙන්නේ. ඒ සංස්කෘතිය ලස්සනයි. නමුත් නිර්වාණගාමී අර්ථේ නැති වුණොත් මේ සංස්කෘතිය හරි කැතයි. විචිත්‍රවත් නැහැ. ඇස පිනවන එකම නිමේ විචිත්‍රත්වය කියන්නේ. විචිත්‍රත්වය කියලා කියන්නේ විපාකයේ දෙස බලමින් ඉතා සුන්දරව පින්කම සැලසුම් කරන එක. නමුත් එහෙම මිනිසුන්ගේ මේ අසමානී සුන්දරත්වයක් ලැබුණට පින්නත්නි ඇතුළාන්තය තුළ අර භාග්‍යවතුන් වහන්සේගේ නිර්වාණගාමී අර්ථයෙන් අර්ථය ඉස්මතු කරගත්ත සුන්දරත්වයක් ලංකාවේ මිනිසුන්ගේ නෑ. ඒක අභාග්‍යයක් කියලායි මම නම් හිතන්නේ. දැන් බලන්න එතකොට කටිනේ ආනිසංස විදියට ඕගොල්ලොන්ට නිවන හදිස්සි වෙන විදිය මං අන්න ඒකයි මේ කියන්නේ යන්නේ. ආනිසංසයක් විදියට ඕගොල්ලන්ගේ විමුක්තිගාමී මාර්ගයේ හදිස්සන අර භික්ෂුවට හදිස්සි වෙන්න ඕගොල්ලෝ ඒ කටිනේ බාරගත්ත භික්ෂුවට ආනිසංස පහක් ලැබෙනවා. අනාමන්තචාරයේ, අසමාදානචාරයේ, ඝනභෝජනයේ, යාවදත්ත චීවරයේ, යේච තත්‍ර චීවර උප්පාද කටිනානිසංස කියලා. කටිනේ පිදුවාම දැන් ඕගොල්ලන්ටත් ඒකේ ආනිසංසයක් විදියට නිවන හදිස්සි වෙන්නේ කොහොමද බලමු. අනාමන්තචාරය කියලා කියන්නේ විහාරයෙන් යනකොට ස්වාමීන් වහන්සේ කියලා යන්න ඕනේ. දැන් අපි විහාරයෙන් යනකොට විහාරේ ඉන්න අයට කියලා යන්න ඕන. නැත්නම් මට එවතක් වෙනවා. වැඩිහිටි හාමුදුරුවන්ට කියලා යන්න ඕන. කියන්නේ නැතුව යන්න පුළුවන්. ඒක තමයි අර්ථය. නමුත් මේකේ ගැඹුරු අර්ථය තමයි අනාමන්තචාරය කියන්නේ ස්වෛරී භව. ස්වාධීනව ධර්මයේ නැගිටින්න පුළුවන්. දැන් මේ කාලේ ස්වාධීනව ධර්මයේ නැගිටින්න බැරි වුණොත් ඔගොල්ලෝ පැටලෙනවා. එක එකනා කියන හැම අනේ මට නම් මේක තේරෙන්නේ නැහැ, අරහාඳුරුගිනුත් අහන්න ඕන, අරහාඳුරුගිනුත් අහන්න ඕන. ඒ සෛරි භව නැහෙනේ. ඕගොල්ලෝ මේ කටිනානිසංසයක් විදිහට සෛරි භාවය අම්බර තනියෙන් නිවන් දකින්න ඉස්සරහට යන්න පුළුවන්. ලොකු උදව්වක් ඕන. එක බණක් අහලා යන්න පුළුවන් තනියෙන් අමා නිවන දක්වාම යන්න. ආයේ කමටහන් ඉල්ලගෙන හතර වටේට යන්න දෙයක් නැහැ. බලන්න කොච්චර හොඳ දෙයක්ද. එහෙනම් මේ අනාමන්තචාරය කියන එකෙන් ඕගොල්ලෝ ලැබෙන කණ්ණානිසංසය මොකද්ද? සෛරී භව. සෛරී භව කියන්නේ කවදා හරි අවබෝධය කරා යනකොට ගොඩක් බණ ඕන්නේ. බලන්න ඒක අපි කවුරුත් හිතනවද? අනාමන්තචාර කටිනානිසංසය කියලා එකට කියන්නේ. උදව්වක් ඕනේ. මේ කාලේ අපිට ගොඩාක් උදව් ඕන වෙලා තියෙන්නේ. මේ බඳු කුසල් දුර්වල වෙයි. කළත් ඒක විපාකයක් ගැන දැනගෙන නිමි ආනුභාව සම්පන්න විදිහට කරලා නැහැ. දැන් කවදා හරි ඔයගොල්ලෝ නිවන් දකින්නවා කියලා හිතන්නකෝ. ඒ නිවන් දකින්නකොට පින්වත්නි, ඒ ශ්‍රාවකයාට මහ පුදුමාකාරව සමට එක බණයි අහගන්නේ. ඒ බණ අහලා එයා ඒක දිනු කරගෙන යනකොට එයාට ක්‍රමානුකූලව විදර්ශනා ඥානෙ උපදිනවා, ඥාන සංවරය ඇති වෙනවා, සීලය මතුවෙනවා, හොඳට සමාධිය වැඩෙනවා, පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ ආදී ධ්‍යාන ටික වැඩෙනවා පිළිවෙලින්. ඊට පස්සේ යා තුළ සම්පූර්ණයෙන් අකෝප්‍ය චිත්ත විමුක්තිය දක්වා මේ ස්වෛරී භාවය කියන්නේ මෙයාට තනියෙන් නිවන් දකින්න පුළුවන් කියන එක නෙමෙයි. අපිට තනියෙන් කොහොමත් නිවන් දකින්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ උදව්ව ඕනමයි.
නමුත් ඒ බුද්ධ ශාසනයෙන් පොඩි උදව්වක් ඇති. දැන් අද කොච්චර උදව් කළත් බෑනේ. බලන්නකෝ මෙච්චර බණ කියලා දැන් අපි මේ ප්‍රඥා නාලිකාවෙම බණ 6,000-5,000ක්වත් කියලා ඇති. විශාල ප්‍රමාණයක් කියලා ඇති. නමුත් පින්වත්නි, තවත් ඕගොල්ලන්ට උදව් ඕනනේ. ඇයි ඒ ප්‍රබල කුසලතාවේ නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් මේ අර්ථය තියාන කළොත් එහෙම යාට එක බණක් ඇති නිවන් දකින්න. අනාමන්ත චාර කටිනානි සංසේගෙන සයි මිනිස්සු දන්නෙත් නැහැ මේවා. ඔයගොල්ලෝ සතුටු වෙන්න මේ කතාවට මේ පින්න තුන් දායකත්ව ධර්මණෙක් ගැන. මිනිස්සු දන්නේ නැති කතාවක් මේක. පන්සලක ඇහෙන්නේ නැති කතාවක් මේක. පන්සලේ ධර්මශාලාවට එකතු වෙලා කතා කරන්නේ අලි කීයක් ගේනවද? නැටුම් කණ්ඩායම් කීයක් ගේනවද? වෙස් නැටුම් කණ්ඩායම් කොහෙන් දෙන්නේ? එහා පැත්තේ පන්සලේ වෙස් නැටුම් කණ්ඩායම් 3යි 10යි නම් අපි 5ක්වත් දාමු මෙහින්. එතකොට ලංකාවේ මිනිස්සු කටිනේ කියලා කතා කරන්නේ ලස්සනට කටිනියක් කරා කියන්නේ මොකටද? ලොකු පෙරහැරක් කළා කරපු එකට. ලොකු පෙරහැර සමහරට අහිංසක අම්ම කෙනෙක් තනියෙන් ඒක කරනවා අර මිනිස්සයාට අහලකට එන්න බැරි විදියට. ඒ අම්ම මේ අර්ථය ඇතුව පූජා කරනවා. අර ලක්ෂ ගානක් වියදම් කරලා අර මිනිස්සයා කරපු මේ මෝඩ අවස්ථාවට වඩා මේක අතිශය සුන්දර එකක්. මම කියන්නේ පින කියන්නේ මෝඩකමක් කියලා නෙමෙයි. නමුත් ඒ පින ඇතුලේ මෝඩකම් ගොඩාක් හැංගිලා තියෙනවා. හැංගිලා තියෙනවා. දන්පැන් පුදන එක හොඳයි කොහොමත්. හොඳට දානි දෙනකොට සංවිධානාත්මකව කරන්න ඕන. නමුත් කටිනී නාමයෙන් ලංකාවේ මිනිසුන් වැරදිච්ච තැනක් තියෙනවා. එහෙනම් බලන්න අනාමන්තචාර කටිනානි සංසේ කියන්නේ සෛරි බව. සෛරි බව කියන්නේ එක තැනකින් එක බණක් අහලා ඒ අහපු බණ පුහුණු කරගෙන යනකොට එයාට කවදාවත් ආය උදව්වක් ඕනේ. අනාමන්තචාරේ කවදාවත් උදව්වක් ඕනේ. ඒක බණක් ඇති. දැන් මේ භික්ෂුවකට වුණත් මේ කාටිනානි සංසේ කටිනේ පිළිගත්තට පස්සේ ඒ භික්ෂුවට ලැබෙනවා මහා ආනුභාව සම්පන්න මේ විශ්වයේ විහිදී පැතිරි පවතින විපාකය. මොකද්ද? ඒ භික්ෂුවට ගොඩාක් දුරට ගිහින් ධර්මයේ හොයන්න ඕනේ. තමාතුළු වේගින් ධර්මයේ වැඩෙනවා. එහෙනම් අපිතුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වේගින් වැඩෙන්නේ නැහැ කොච්චර බණ ඇහුවත් මේ කාලේ. ඇයි ඒ ස්වෛරී භාවය අපට ලැබෙන්නේ නැහැ? එනම් මේ අනාමන්තචාර කටිනානි සංසය කියලා කියන්නේ ගිහි ශ්‍රාවකයෙකුට කවදා හරි ධර්මික දේශනාවක් ඇහෙනකොට එයාට ගොඩක් බණ ඕනේ. ඒකම එක දේශනාවක් ඇතුලේ සීලයක් පිරෙනවා, සමාධියක් පිරෙනවා, ප්‍රඥාවක් පිරෙනවා, විමුක්තියක් පිරෙනවා, විමුක්ති ඥාන දර්ශනයක් පිරීලා අමා නිවනින් කෙලවෙලා වෙලා යනවා. ඒතර ඒක පොඩි අවස්ථාවක්ද? නමුත් කවුද දන්නේ හොම එකක් ගැන? කවුරුවත් දන්නේ පොඩි පහේ විපාකයක් නෙමෙයි. මේ ලංකාවේ මිනිසු මේක ඇතුලේ සැනකෙලියකට අර්ථයක් දීගෙන හිටියට ලංකාවේ මිනිසු හරි අසරණයි. එක්ක අහගන්නෙත් නෑ. සමහරට මේවා කියනකොට ගරහන්නත් පුළුවන් අපිට. ඇයි? ඒගොල්ලොන්ගේ ඔළුවේ තියෙන අර ලොකුවට කරන එකනේ. ලොකුවට කරන එක තියෙන්නේ. මේ ළඟදී එක මහත්තෙක් මට කිව්වා මේ කීදී මේ මොකද අපි හැම කෙනෙක් එක්කම කතා කරද්දී බොහොම සංවේදීව කතා කරන්නේ. එතකොට මේ මහත්තයා මට කිව්වා එක්තරා රජමහා විහාරයක් ගැන කියලා මං ඊළඟට කටිනියක් කරන්න ඉන්නේ මෙන්න මේ අහවල් තැන කියලා. එතකොට එහම ඒ කියන්නේ ලොකු පන්සලක් ගැන කියලා. එතකොට ඒකෙන් ආයේකේ අර්ථය මොකද්ද? ඒකේ අර්ථය තමයි එයා කටිනාරසන් දන්නේ. කටිනාරසන් දන්නේ නැතිකමටම ඒ වගේ අදහසක් එනවා. එතකොට ඒ අර මේ අර සැනකෙලියක ආකෘතිය සහ එයා බලන්නේ නැහැ මේක විනයානුකූලව කොහොමද කරන්නේ, මේ ධර්ම විනයට තැන දීලා කරන්නේ කොහොමද, විපාකයේ ගැන සංවේදී වෙන්නේ කොහොමද, ඒව නැහැ. ඊළඟ සැරේ කඩන පින්කමක් කරනකොට මම මේ නමේ අහවල් තැන තමයි මම කරන්න ඉතාලි ඉන්නේ. ඒ නායක හඳුරු මාත් එක හිතවත් කියලා කිව්වා. එතකොට එයා විපාකයේ ගැන නෙමෙයි දැන් දන්නේ. එයා ඒ බඳු පුද්ග ඒ බඳු කතාවක් ඇතුලේ තියෙන්නේ අර මේ ඒකට අපි ධර්මී කියන්නේ මොකද්ද? මේ කෙලෙස් සහගත මදය නඩත්තු කරන එකක් එයාට පේන්නේ. ඉතින් එහෙම සමාජයක් ඇතුලේ තමයි අපි බොහොම පරිස්සමට මේ බඳු කතා කියන්නේ. අපි එහෙම කාටවත් ඔවා කියන්න යන්නෙත් නැහැ. හැබැයි මේ සමහර කතා ඇතුලේ අපිට පේන කතා ওই කාටවත් පේන්නෙත් නැහැ. අපි ඒවට ගැටුමකුත් නැහැ. අපි බොහොම සංසුන්ව ඒවට ඇහුම්කන් දෙනවා. මොකද ওই ගොඩක් දෙනෙක් කියන සමහර කතාවල අභ්‍යන්තරය ඒගොල්ලන්ගේ මානසික ස්වභාවය අපට පේනවා. ගොඩක් බෞද්ධයෝ අතර ලංකාවේ කටින චීවර පූජාව සම්බන්ධව තියෙන නොමේරු අර්ථයක්. මෝරපු නැර්ති අර්ථයක්. එක මහත්තයෙක් දෙන්නේ තුල නෙමෙයි ලංකාවේ බහුතරයක් තුල.
ඊළඟට පින්නත්නි මේ අසමාදානචාර කටිනානිසංස කියලා තව එකක් තියෙනවා. එතකොට සෛරී බව ඒක කොච්චර උදව්වක්ද බලන්නකෝ. කවදා හරි බුද්ධ ශාසනයක දුර්වල වෙන කාලයක පවා යාට නිවන් දකින්න අවස්ථාව ලැබෙනවා. දැන් මේ 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 බුද්ධ ශාසනය දුර්වල වෙන වෙලාවක පවා යාට එක් කරන්න පුළුවන්. එතකොට මේ දුර්වල වෙන වෙලාවක යාට ඒ ඒ ආනිසංසයට එකතු වෙන්න පුළුවන්. මොකද බුද්ධ ශාසනය දුර්වල වුණා දුර්වල වෙනකොට අර මූලික බුද්ධ දේශනා බුද්ධ ශාසනය දුර්වල වෙනවා කියන්නේ පන්සල් කඩා වැටෙනවා කියන එක නෙමෙයිනි. බුද්ධ ශාසනය දුර්වල වෙනවා කියන්නේ මොයි සංස්ථා වැඩි වෙනවා කියන එක එක පැත්තකින්. ඉදිකිරීම් ගොඩාක් වෙනකොට අර ඇතුලේ හිස් වෙනවනේ. ඕගොල්ලෝ දැකලා ඇතිනේ ඇතුලේ හිස් වෙනකොට ආටෝප වැඩි වෙනවනේ. ඇතුලේ හිස් වෙනකොට දැන් සමහර නෝන්ලා බලන්න යාලා ලොකු ගණන් සාරියකට වියදම් කරන්න පුළුවන්. නමුත් අපි තා හොඳින් අඳින්න පළඳින්න ඕනේ. ඒවට බුදුදහම විරුද්ධ නෑනේ. අඳින එකට පළඳින එකට දැන් අපිට තියෙනවා නම් මේ ස්ත්‍රතරම් බඩු ඒවා අපි පළඳින්න ඕනේ. ඒවා පෙට්ටගමේ දාලා තියලා ඇරලා බලලා ආයෙත් වහලා ආයෙත් ඇතුලෙන් තියලා එළියට වෙලා ඉන්න ඕනේ. ඒවා ඕගොල්ලන්ගේ පරණ පිනකට ලැබිච්ච ඒවා පළඳින්න ඕනේ. දැන් ලංකාවේ උපාසකම්මල කරන්නේ මොකද්ද? හොඳට පෙට්ටගම අරිනවා. ඇරලා බලනවා මාළි තියෙනවද කියලා. ආයෙ තෙමීට දාලා වහලා යතුරු ඉනේ ගහ ගන්නවා. ආයෙ ඉන කොට යට යතුරු තියාගෙන. දැන් මේක බලන්නකෝ මට මේ ළඟදී එක මහත්තයෙක් කිව්වා එයාගේ අම්මා මේ අසනීප තත්ත්වෙන් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ බොහොම පරණ පාරම්පරිකව යම් ඉඩකඩම් තියන අය. ඉතින් ඒ අම්මන්ට ළඟට ගිහින් මේ මහත්තයා කතා කරනකොටත් අම්මා මේ පොඩි පුතා ආවා කියනකොටත් මේ ඉතින් ඒ අම්මා දන්නවලු මේ පොඩි පුතා මේ ඉඩකඩම් වලට උමනාවක් නැහැ කියලා. එයා ඉක්මනට අර පොඩි පුතා ආවා කියද්දි ඒකට කම් දෙන ගමන් කොට්ටියට මෙහිම අත දාලා මේ හොයනවලු යතුරු තියනවද කියලා. මේ ජීවිතේ දැන් සන්ධ්‍යාවේ මරණාසන්න මොහොතක් ජීවිතේ සන්ධ්‍යාවේ ඉන්න කෙනෙක්. ඒතර ඔයගොල්ලෝ හිතනවද තමන්ගේ දොරේ යතුරු අතහැරගන්න බැරි උපාසකම්ම කෙනෙක් පංචස්කන්ධය අතාරයි කියලා? කොට්ටයට තියපු යතුරු අතාරගන්න බැරි වයසක වයෝවෘද්ධ අම්ම කෙනෙක් අනේ මම මෙච්චර පින්කම් කළා හාඳුලොන්ට දන් දුන්නා කීකිය ඔක කිව්වට පින්වත්නි මේ පංචස්කන්ධයේ උපයෝපාදාන අබිනිවේෂ අනුසේ ගති අතහැර ගන්න බැරි වුණොත් ඔබයි මමයි දෙන්නම අනාතයි. දෙන්නම අනාතයි. ඒක ඇතුලේ ස්වල්ප අනාතකමක් නෙමෙයි පින්වත්නි තියෙන්නේ. ඊළඟ දැන් ඔය ගිලක කටිනානිසංසය තමයි අසමාදානචාර කටිනානිසංසය. අසමාදානචාරයේ කටිනානිසංසයත් කියන්නේ පින්වත්නි ඒකේ තේරුම තමයි මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට අනුදැනවා දාන තුන් සිවුර. දෙපොට සිවුරද, තනිපොට සිවුරද, අඳන සිවුරද? මේ තුන පින්වත්නි අත්පස හරි නැති වුණොත් රාත්‍රියට නිස්සග්ගිය පාචිත්‍ය කියලා ඒ භික්ෂුවට ඇවතක් වෙනවා. තුන් සිවුර ළඟ තියෙන්න ඕන හාඳුරුන්ගේ. රාත්‍රී නින්දර යනකොට අත්පස හරි තියෙන්න ඕන තුන් සිවුර. එතකොට දැන් මේ කටිනානිසංසයේ විපාකයෙන් අසමාදානචාර කටිනානිසංසයේ බලයෙන් තුන් සිවුර නැතුව ඒ භික්ෂුවට මේ ඕන තැනක යන්න පුළුවන්. තුන් සිවුර ඒ කියන්නේ දැන් මෙතන අර සිවුරු බර අඩුවේ සිවුරු බරවත් නැතුව යන්න පුළුවන්. අන්න ඒ කියන්නේ දැන් දෙපොට සිවුරෙම ඕනත් නැතු උනත් ඒ භික්ෂුවට ඉන්න පුළුවන් ස්වාධීනව. එතකොට දැන් අර තුන් සිවුර තියෙන්න ඕන තුන් සිවුර නැතත් කමක් නෑ. දෙපොට තනිපොට සිවුර අඳන විතරක් පළඳගෙන උනත් ඒ භික්ෂුවට අත්පස දෙපොට සිවුරෙම තියෙන්න ඕනේ. අර අත්පස හරි තියෙන්න ඕන නැත්තම් රාත්‍රී තුන් සිවුර බරවත් නැතුව ඒ භික්ෂුවට හැසිරෙන්න පුළුවන් කටිනේ බාර ගත්තාම ඒකේ විපාකයකින් පින්වත්නි ගිහි ශ්‍රාවකයෙකුට ලැබෙන්නේ පොඩි විපාකයක් නෙමෙයි, ස්වල්ප විපාකයක් නෙමෙයි, ඒක මහා විශාල විපාකයක්. මොකද්ද දන්නවද? ඕගොල්ලන්ට අවබෝධය කරා යන වෙලාවට, අවබෝධය කරා යන ජීවිතයට බුද්ධ ශාසනය මුණ ගැහුණු දවසට. දැන් ඔයගොල්ලන්ට අද සම්මුඛ වෙලා තියෙන බුද්ධ ශාසනය, ඒ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච වෙලාවට පින්වත්නි අල්පේච්ඡතාවය කියන එක නිකන් එනවා. අල්පේච්ඡතාවය කියන එක නිකම්ම එනවා. අර අල්පේච්ඡතාවය කියන එක ස්වභාවයෙන් මිස්මතු වෙලා එනවා. දැන් අද ගොඩාක් ධර්මී වැලකිලා තියෙන හරි මහිච්චයි අපි.
නමුත් මේ ධර්මී උරුමය නෑ මහිච්ච කෙනෙකුට. ඒකන ධර්මි කියන්නේ අපිච්චසායන් දම්මෝ නායන් දම්මෝ මහිච්චස්. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ අල්පේච්ච කෙනාටයි. මේ ධර්මයේ තියෙන්නේ අල්පේච්ච කෙනාටයි. මේ ධර්මයේ තියෙන්නේ මහිච්ච කෙනෙකුට නෙමෙයි. ඒ දැන් බලන්න අර තමන්ක ගොඩාක් යැපෙන්න අවශ්‍ය නැහැ. දැන් මේ අපිට යැපෙන්න අවශ්‍ය නිසාම නෙමෙයිනේ අපි ඒකතු කරන්නේ. කැමැත්ත නිසා. අවශ්‍යතාවයට ඒකතු කරන එකට බුදුදහම විරුද්ධ නැහැ. එතකොට අපි රැස් කරන්නේ අවශ්‍යතාවයට නෙමෙයි. අපි රැස් කරන්නේ කාමයට. එතකොට මේ රැස් කරන එක හරි විඩාබරයි. විඩාබර වුණත් අපිට මේ රැස් කරන එක දුකක් කියලාවත් වැටහෙන්නේ නැහැ. රැස් කරන එක හොඳ දෙයක් විදිහට වැටහෙන්නේ. ඕගොල්ලෝ දන්නවද මේ අසමාදාන චාර කටිනානිසංස බලයෙන් ඕගොල්ලන්ට ගිය ගිය තැන මුණ ගැහින්නේ නිකෙලස් වීමට අර්ථය. අද පුදුම පරිසමින් යන්න ඕනනේ. කෙලස්නේ අවස්සන්නේ හැම තැනම. නමුත් මේ කටිනේ පූජා කළාම ගිය ගිය තැන මුණ ගැහෙනවා ධර්ම කතාව, කල්යාණ මිත්‍රයා, සත්පුරුෂයා. ධර්මවාදී කෙනෙක්මයි හම්බ වෙන්නේ. අපිට එහෙම නැහෙනි. අපිට මේ ධර්මයේ හම්බ වෙන්නේ කොච්චර අමාරුද බලන්න. බණනං හතර වටේට ඇහෙනවා. පන්සල් හැම තැනම තියෙනවා. නමුත් පින්වත්නි, නිර්මල බුද්ධ වචනය කලුනික හොයනවට වඩා අමාරුයිනි. නමුත් මේ අසමාදානචාර කටිනානිසංස බලයෙන් මොකක්ද දන්නවද වෙන්නේ? යන තැන ධර්මීමයි හම්බ වෙන්නේ. නමුත් එයාට ධර්මී ගොඩක් ඕනත් නැහැ. ඇයි? කටිනේ පුදපු එකට අසමාදා අනාමන්තචාරී කියලා අර කලින් කියපු කටිනානිසංස විපාක විදිහට එයාට එක බණ යෝන. නමුත් පින්වත්නි, ගිය ගිය තැන සත්පුරුෂයමයි, කල්යාණ මිත්‍රයමයි හම්බ වෙන්නේ. නමුත් මේ යුගයේ බලන්න අපිට හරියට හරිහමං විදියට කුසල සංස්කාරයක් නැතිකම අවධානම බලන්න පින්වත්නි, මොනතරම් අවධානමකද කියනවා නම් පින්වත්නි, අපට ධර්මීය ඇහෙනවත් අඩුයි. යانے යන තැන කෙලෙස්මයි අවසන්නේ. කෙලෙස් විතර්කමයි අවසන්නේ. කෙලෙස් විතර්ක වලටමයි තල්ලුව ලැබෙන්නේ. එතකොට අනිත් කාරණේ තමයි පින්නත්නි, ඕගොල්ලන්ට කෙලෙස් දැන් අර මේකේ විපාකයේ තමයි මේ භික්ෂුව තුල මේ ඇත්තටම සිවුරු බරවත් අඩුවෙන් යන්න පුළුවන් කියනවා. ඕගොල්ලොන්ට තේරෙනවද ස්වභාවයෙන්ම කෙලෙස් මර අඩු වෙනවා ඕගොල්ලෝ තුල. ඒකේ විපාකයක් විදියට අපේ අභ්‍යන්තරයේ පින්නත්නි උපන් රාග දේශ මොහ වැඩෙන මට්ටමක අපි ඉන්නේ. උපන් රාග දේශ මොහ වැඩෙන මට්ටමක අපි ඉන්නේ. නූපන් රාග දේශ මොහ උපදින මට්ටමක අපි ඉන්නේ. එහෙනම් කෙලෙස් බර හරි වැඩි. කෙලෙස් බර හරි වැඩි. එතකොට මේ කෙලෙස් බර ගහලා දාන විදියවත් අපිට හරියට තේරෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ දන්නවද කටිනානිසංසේක විපාකයක් විදියට කෙලෙස් බර හරිම අඩු වෙනවා. ධර්මාර්ග ඉස්සරහට යනකොට කෙලස් බර හරිම අඩු වෙනවා. අපි බැට කනවා බරපතල විදිහට රාගයෙන්. බලන්න කොගලගේ හිත දිහා. ද්වේෂයෙන් බැට කනවා, මෝහයෙන් බැට කනවා, තණ්හාවෙන් බැට කනවා, නන්දියෙන් බැට කනවා, ඡන්දයෙන් බැට කනවා, තණ්හා මාන දිට්ටි වශයෙන් බැට කනවා, කාමෝපාදාන දිට්ටි උපාදාන සීලබ්බත උපාදාන අත්තමාද උපාදාන කියලා බැට කනවා. ඒ වගේම පින්වත්නි ගිය ගිය තැන ඇලිලා බැට කනවා. රාගානුසේ, පටිගානුසේ, මානානුසේ, විචිකිච්ඡානුසේ, බවරාගානුසේ, අවිජ්ජානුසේ ආදී අනුසයෙන් බැට කනවා. බැට කනවා. පොදුවේ කෙලෙසුන්ගෙන් බැට කනවා. ඔගොල්ලෝ දන්නවද කටිනියක් පුදපු විපාකයට උපනුපනාත්ම වනාහි ධර්මී මුණගැහෙන වලට ස්වභාවයෙන්ම කෙලෙස අඩුයි. ඒකයි අර එක බණක් අහලා අවබෝධය කරා යන්න පුළුවන්. එතකොට අසමාදානචාර කටිනානිසංසේ විදියට ඕගොල්ලන්ට ලැබෙන නිවනට උදව්ව මොකද්ද? ගිය ගිය තැන කෙලෙස් බර අඩුයි. එයා මේ විපාකයේ දැනගෙන පිදුවොත් එදා ඉඳලා රෑ ඉඳලා කෙලෙස් අඩුයි බර. අද කටිනේ පිදුවාම අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා යාට විපාක ලැබෙනවා. අද මධ්‍යම වෙනදට වඩා ඊයට වඩා කෙලෙස් අඩුවෙන් එච්චර විපාකයක් මේක. කවුද දන්නේ මෙහෙම එකක් ගැන? ඒ නිසා මේ බඳු ආනිසංසදායක විපාකයක් ඇති සුන්දර කටින චීවර මාසයකට ඔගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ. මේ අර්ථය දැනගෙන ඔගොල්ලෝ පිදුවොත් ඕගොල්ලන්ගේ මේ ජීවිතය තුළදීම අවබෝධය කරා යන්න, කෙලෙස් බර අඩු කරගන්න, සෛරීව
බුද්ධ දේශනා ගොඩාක් අහන්න ඕනේ. බුද්ධ දේශනාවකින් දෙකකින් නිවියාම පිණිස හේතුඵල හැදෙනවා, මේ ජීවිතය තුළ හැදෙනවා. එච්චර විපාක සහිතයි. ඉතින් මේ වගේ ආනිසංස පහක් තියෙනවා. එතකොට මේ නිවීමට උපකාර වන දේශනාවක් කරන එක පවා නිවෙන්ට බලපානවා. මොකද ලෝකයට නිවීම දෙනකොට තමනුත් නිවෙනවා, ලෝකේ අවුල් වෙනකොට තමනුත් ඇවිලෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. නිවන්ට නිවන්ට තමන් නිවෙනවා, අවුලුවන්න අවුලුවන්ට තමන් ඇවිලෙනවා. ඒක තමයි මේ ස්වභාව ධර්මයේ සාකච්ඡාව. එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ ධර්ම දේශනාවක් කළා මේක කොහොමද නිවනට උදව් වෙන්නේ කියලා. නිවීම සම්බන්ධව කතාව කියනකොට ඒව අහලා නිවෙනවා, ඒව අහලා සම්මා දිට්ඨියට එනවා, ඒව අහලා ගොඩාක් දෙනෙක් තමන් තිබුණු අඩුපාඩු හදා ගන්නකොට තමන්ගේ ජීවිතේ අඩුපාඩු හිටින්නේ. අන්න එක තමයි මේ දේශනාවක ආනුභාවය. එතකොට අර පටිච්චසමුප්පාදේ වගේ දේශනාවක් කළොත්, ඒ පටිච්චසමුප්පාදේ වගේ දේශනාවක් කරනකොට එයාට ඒ පටිච්චසමුප්පාදේමයි ජීවිතේ වෙනදට වඩා වැටහෙන්නේ. ඒ වගේම පින්වත්නි, ජීවිතේ අර අවබෝධය මතු කරගන්න අර්ථයෙන් අවබෝධයේ කේන්ද්‍රගත කරගෙන යම් වෙලාවක යම් පුද්ගලයෙක් නැගී සිටින සාකච්ඡාවක් කළොත් එයා තුළ ඒ අවබෝධය සම්බන්ධ නැගී සිටීමක් මැති වෙන එක මේ ධර්මයක් ලෝකේ පවතින. ඒක මේ ස්වභාව ධර්මයට අයිති ආවේනික සාකච්ඡාවක්. ඒක බොහොම ලස්සන කතාවක්. ඒ නිසා පින්වත්නි, ඕගොල්ලන් මේ දේශනාව කරනකොට සෝතාපන්න මාර්ගය ගැන කතා කරනකොට තමන් සෝතාපන්න මාර්ගයට එකතු වෙන එකමයි වෙන්නේ. එතකොට ඒ හුරුව, ඒ හැඩය බුද්ධ ශාසනය ඇතුලේ ක්‍රමානුකූලව දියුණු කර ගැනීම පිණිස අප ටිකෙන් ටික ඊට අවකාශය හදාගත යුතුයි. අද අපි දේශනාව කරන්නේ මේ මීට පෙර දේශනා කරපු දේශනාවකට දෙවැනි දේශනාව හැටියට. දැන් අපි මේ දේශනා දෙකක් කරන්න කල්පනා කළා. මේ කාලයට හරියන දේශනාවක්. ඒක හේතුව දැන් අර මේ ලංකාවේ සිද්ධ වෙන කඨින චීවර පූජාවන් සම්බන්ධව මිනිසුන්ගේ සම්මා දිට්ඨිය කේන්ද්‍රගත වෙලා කරන බවක් පේන්නේ. සැනකෙළියක ආකෘතියක් විතරයි පේන්නේ. ඒක හරි අපරාධයක්. මොකද මේ අපිට ලෞකික මෙබඳු ප්‍රබල කුසලතාවයක් ආයේ කවදාවත් මතු කරගන්න බෑ. ඒක අපිට ලැබුණු වටිනාම දේ මේ වෙලාවේ. ඒ නිසා මේ අවස්ථාවේ අපි ඒ ගැන වඩාත් සංවේදී වෙන්න ඕන, වඩාත් උනන්දු වෙන්න ඕන අපි මේ වෙලාවේ ඒ ගැන. ඒකට හේතුව තමයි අපිට ලැබුණු විශ්මිතම දේ මේ ලෞකික කුසලයේ අතල ප්‍රබලම දේ. ඒ නිසා ඒකේ නිවන කොහොමද හැංගිලා තියෙන්නේ කියන එක ගැන එක දේශනාවක් කළා. මේ පින්නතුන් මෙතනට එන්න කලින් කළේ දේශනාව. එතකොට මීට පෙර දායක පින්නතුන්ගේ එයාගේ දේශනාවත් ප්‍රඥානාලිකා විකාශනය වෙනවා. විකාශන වුණාට පස්සේ මේ දේශනාව විකාශනය වෙවි. මේක දෙවෙනි කොටස විදියට ගන්න එක හොඳයි. දැන් මේකෙන් අපි කියන සෝවාන් වෙන්නෙම කොහොමද කියලා. මේ නිසා මේ දේශනාව ඉතාම වැදගත්. සහ මේ ඕගොල්ලෝ මේක මෙබඳු දේශනාවක හරය කොහොම හරි ඉතා බලවත් ලෙස ගන්න ඕනේ ඇතුළට. නැත්නම් ඕගොල්ලන්ට ඉස්සරහට වෙන්නේ හරි අපරාධයක්. එතකොට ඒකේ වටපිටාව සහ ඒකට අදාළ ආනිසංස කීපයක් අපි කතා කරලා තියෙනවා. පින්වත්නි, ඔය කටිනේ පූජා කිරීමේ සංසිද්ධිය සහ සංස්කෘතික කතා ඔක්කොම අපි ඉස්සෙල්ලා දේශනා විදිහට කරලා තියෙන නිසා කටින චීවර පූජාව ලංකාවේ හරිම ප්‍රබෝධමත් පින්කමක්. ලංකාවේ ජනතාව ඉතා උනන්දුවෙන් කරන පින්කමක්. ඒ වෙනුවෙන් සමහර විහාරස්ථානවල මම දන්න සමහර තැන් තියෙනවා මේ ඒගොල්ලෝ අවුරුදු ඒගොල්ලන්ට කටින පින්කම යෙදෙන්නේ අවුරුදු 25කට විතර පස්සේ. 25කට ඉදර පස්සේ දැන් මණ්ඩ එක මහත්තයෙක් කොහොම කිව්වම් මං ඇහුවා, ඉතින් ඔය මහත්තයාට අවුරුදු 25කට පස්සේනේ කටින පිංකමක් කරන්න වෙන්නේ කියලා. එතකොට මේ මහත්තයා කියනවා නෑ ස්වාමීනස්, එයා මේ මහත්තයා අවුරුදු 70ක් විතරත් ඇති. එතකොට මේ මහත්තයා බොහොම ලස්සන කතාවක් කිව්වා. කෙනෙක් කියනවා අවුරුදු 70ක මිනිස්සෙක් 25කට පස්සේ මොකටද පිංකමක් ගන්න? මොකද එයාට 25ක් ඉන්න වෙන්නේ. ත්‍රි මහත්තයෙක් නෑ ස්වාමීනස්, අපේ પરම්පරාවට මං ඔය අරන් තියලා තියෙන්නේ. එතකොට මම ඒ වෙනුවෙන් මම මගේ ළඟ තියෙන යම් මුදලකුත් තියලා ඒ වෙනුවෙන් සැලසුම් කරලා තියෙනවා. ඒ අදහස මට සිහි වෙනවා නිතර එච්චරයි. ඒ කියන්නේ ඒක සමහර මිනිස්සු ඒක අවබෝධයේ අර්ථය හොඳට තේරුම් අරගෙන ඉන්නවා. නමුත් ඒකේ ලෞකික අර්ථේ විතරයි මතුවලා තියෙන්නේ. ඒ නිසා අපි ලෝකෝත්තර අර්ථය තමයි මේ දේශනාවෙන් මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ලෞකික ආර්ථික විදියට මේ ඉදි කඩු පාරක් පාරක් ගන්න සක්විති රාජකම ලැබෙනවා. අරවා මේවා කතා ගොඩක් ওই පන්සල්වල කතා වෙනවා. දැනටත් කතා වෙනවනේ ඒවා. මේ දුගතියකට යන්නේ නැහැ. ඒවා ලෞකික අවස්ථානේ. නමුත් මේකෙත් තියෙනවා ලෝකෝත්තර ආර්ථිකය. ඒ නිසා තමයි මේක මේ ගිහියොන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන් විනය කර්මයකට කරන උදව්වක් මේක ගිහි උදවිය. එතකොට දැන් මේ කටිනෙන් කරන්නේ භික්ෂුවට විමුක්තිය පහසු කරන එක. ඒක තමයි එකම අර්ථය. භික්ෂුවට නිවන හදිසි කරන එක තමයි කටිනෙන් කරන්නේ. මොකද අර හාමුදුරුවරු 39ක් කටිනේ පූජා කරන්න හේතු වෙච්ච හාමුදුරුවරු 39ක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා කිව්වනේ අපේ සිවුරු මඩ වුණාට කමන්නේ, හැබැයි අපිට ස්වාමීනි මේ කෙලසුන්ගේ මඩ අයින් කරගන්න ඕන, මේ ආශ්‍රවයන්ගෙන් අපේ ඇතුළ මඩ වෙලා ඒවා අයින් කරගන්න ඕන, අවිද්‍යාවේ මඩ සහ මඩ ගඳ අයින් කරගන්න ඕන, තණ්හාවේ මඩ අයින් කරගන්න ඕන, උපාදානයේ මඩ අයින් කරගන්න ඕන, කර්ම රැස්වීමෙන් මඩ එකතු වෙනකම අයින් කරලා දාන්න ඕන. අනේ අපිට ඒකට අනුශාසනා කරන්න කිව්වහම බුදුරජාණන් වහන්සේ බණ කියලා ඒ විමුක්තිය හදිස්සි කරන්න තමයි කටිනේ කියලා එකක් සංඝයාට අනුදැන වදාළේ. එහෙනම් අපිට තේරෙනවා කටිනේ කියන්නේ නිවන සම්බන්ධ කේන්ද්‍රගත සාකච්ඡාවක්. අද මේ ලොකු සැනකෙළිය පෙරහැරක් කරව මේ වලිගෙනලා කරන වෙන වෙන කතා ගොඩාක් අපි එකතු කරගෙන තිබ්බට ඒක වෙන්නේ අර ඇතුළේ හිස් වෙනකොට. ඇත්තටම මේ සැනකෙළිය වැඩි වෙනවා කියන්නේම නිවන ගැන අර්ථේ නෑ කියන එක. නේද? නිවන ගැන අර්ථේ තියෙනවා නම් සැනකෙළිය එන්නේ නෑ. හොඳට බලන්නකෝ, ඒ වැඩියෙන් ඇතුළේ හිස් වුණාම ආටෝප වැඩිනේ. ඇතුළේ හිස් වෙච්ච හිස් වෙන ආටෝප හරි වැඩි. ඔයගොල්ලෝ දැකලා ඇති ලංකාවේ සමහර කපු මහත්තුරු ඉන්නවා මේ ඇඟිලි 10ටම මුදු දාගෙන. ඇඟ පුරාම රත්තරන්. මම දැක්ක අර අවුරුදු ගානකට කලින් එක මිනිසෙකුට ඒ මිනිසෙක ඇඟීම රත්තරන් දාගෙන ඉන්නේ. ඒකෙන් කියවෙනවා එක දෙයක්, මොකද්ද? ඇතුළ හිස් කියලා. මොකද ඇතුළ ස්වභාවය ධර්මයේ කතාවක් තමයි. ඇතුළ හිස් වෙන්න එළිය ආටෝප වැඩි වෙනවා. ඒක ස්වභාවයක්. ඒක ඒකෙන් අර තේරුම් ගන්න පුළුවන් එක දෙයක්, මොකද්ද? ඇතුළ හිස් එකගෙන යනවා. දැන් මේ කඩේ චිවර පූජා වුණත් අර එළිය ආටෝප, මං කියන්නේ තා ලස්සනට පෙරහැර කරන්න ඕන, පිංකම් කරන්න ඕන, දාන් පෑන් පුදන්න ඕන, ඒවා සංවිධානාත්මකව කරන්න ඕනේ. හොඳයි. නමුත් ඒක කටිනේ කියලා හිතාගත්ත ලංකාවේ බොහොම දුර්වල මිනිස්සු ටිකක් ඉන්නවා. ඒගොල්ලොන්ට මේ විමුක්තිගාමී අර්ථයේ විසිවුනොත් අපරාධිනේ ඉච්චර මහන්සිලා කරන එක. ඒ නිසා මේ චීවර මාසය නිසා මේක අත්‍යවශ්‍ය දේශනාවක් කියලායි මං හිතන්නේ. මේක මේ වෙලාවේ කරන්න ඕන දේශනාවක් කියලා හිතාගෙනයි මම මේක කරන්නේ. ඒ වගේම මේවා අන්තර්ජාලයේ තියෙනකොට ඒවා කවුරු හරි කටිනිය ගැන අර්ථයක් තියෙන කෙනෙකුට සිත්සේ අර්ථ සහිතව විමුක්ති අර්ථයේ කුළු ගැන්වීමෙන් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවද එහෙනම් කටිනිය පුදණිකේ අර්ථය මොකද්ද? කටිනිය බාර ගන්න භික්ෂුවගේ නිවන හදිස්සි කරන එක. එතකොට මේ නිවන හදිස්සි කරනකොට අපිට ලැබෙන්නේ තේ නිවන අපේ හදිස්සි වීමක්මයි. අයිය අර ඉස්සෙල්ලා කියපු විපාකේ අනුරූපී විපාකේ. හැම දෙයකටම අනුරූපී විපාකයක් නේ තියෙන්නේ. එතකොට මේ අනුරූපී විපාකේ හරි වැදගත් නේ. එතකොට ඒ අනුරූපී විපාකය කියන එක තමන්ට ලැබෙනකම ඉතාම වැදගත් අවස්ථාවක්. ඒක අනුරූපී විපාකයක්මයි ලැබෙන්නේ. එතකොට මේ තමන්ගේ ප්‍රතිචාරයට අනුවමයි ලැබෙන්නේ. රියැක්ෂන් කියලා කියන්නේ. ඒකට අනුරූපීවමයි ලැබෙන්නේ. තමන් තුළ ප්‍රතිචාර දක්වන හැඩයටමයි තමන්ටත් ලැබෙන්නේ. එතකොට භික්ෂුවගේ නිවන හදිස්සි කරන්න තමා තුළ වේගෙන් නිවන හදිස්සි වෙනවා. විමුක්තිගාමී අර්ථේ වේගවත් වෙනවා, උද්වේගකාරී වෙනවා. එතකොට මේ කඨිනානිසංස පහයි තියෙන්නේ. ප්‍රධාන අනාමන්තචාරයේ, අසමාදානචාරයේ, ඝනභෝජනයේ, යාවදත්ත චීවරයේ, ඒජතතර චීවර උපාද කඨිනානිසංස කියලා. ඔය ආනිසංස පහේම නිවන තමයි හදිස්සි වෙන්නේ. ඔය අර්ථේවත් ගන්නෑ අද. ඔය ආනිසංස දන්නේත් නෑ අද. අර නාගිතහාරු ගැන හිම පොඩි කතා ටිකක් දන්නව එච්චරයි. එතකොට අනාමන්තචාරය කියන්නේ කටිනේ පිදුවහම. අනාමන්තචාරය කියන එක ගැන අපි මීට කලින් දේශනාවක කොහොම නමුත් ඉතුරු ටික අපිට කියන්න වෙලාවක් තිබුණ නැහැ. නමුත් ඒකත් මේ පහින් එකක් නිසා මම ඒක මේ වෙලාවේ කියනවා. අනාමන්තචාරය කියන්නේ භික්ෂුව විහාරයෙන් පිට වෙනකොට කටිනේ බාරගත්තට පස්සේ ඒ භික්ෂුව ඒ කටිනානිසංස පවතිනකොට ඒ භික්ෂුව ආරාමයට කාටවත් කියලා යන්න ඕනේ නැහැ. ඒක තමයි සරල අර්ථය. ඒකෙන් ඒ තියෙන්නේ සෛරී භව කියන එක. බුද්ධ ශ්‍රාවකයාට සෛරී භාවයක් ඇති වෙනවා. ඒකේ විපාකයක් විදිහට කටිනේ පුදපු කෙනාට ලැබෙන ආනිසංසය ඔයගොල්ලෝ දන්නවද? කටිනේ පුදපු කෙනාට ලැබෙන ආනිසංසය තමයි එකම එක දේශනාවකින් අවබෝධය කරා යන්න පුළුවන්. සෛරී. යාට ගොඩක් බණ ඕනේ නැහැ.
ඒක පිදුවට පස්සේ අනාමන්තචාර කටිනානි සංසේ කියන එක විපාකයක් විදිහට යන ගොඩක් බණ ඕන්නේ. එයා තුල ස්වාධින අද එක බණක් අහලා ඊළඟ සතිය ආයෙ ඇවිල්ලා අපිට කියනවා මෙන්න මේක කොහොමද කියලා. දැන් ඔය අපිට සමහර දුරකතනින් අහලා අහනවා මෙන්න මේක මෙහෙමද ස්වාමින් වහන්සේ කියලා අහනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් බණ අහලත් ඒගොල්ලන්ට එක ගැන ගැටලුකාරී තියෙනවා. ඇයි? අර ස්වෛරී භාවය ප්‍රඥාව තුල නැහැ. මේ ප්‍රඥාව තුල ගොඩ නැගෙන සෛරී භාවයේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට අවශ්‍යයි. මේ කටිනේ පුදන ශ්‍රාවකයාට ඒ කෙනෙක් කියන බලා අපිට කටිනයක් පූජා කරගන්න බැරි වුණා නම් අපිට ඕක හරියන්නේ නැහැ කියලා. නෑ පින්වත්නි, කටිනේට යටත් කොට ඕගොල්ලෝ මොනවා හරි පූජා කළොත් ඒක මේක දැනගෙන කළොත් ඔයාලටත් ආනිසංස ලැබෙනවා මේ විදියට. අන්න ඒකයි. ආනිසංස අඩුවක් නෑ. ආ යා කටිනේ සමහරට කටිනේ පුදපු මිනිහට වඩා යහට ආනිසංස ලැබෙනවා. ඇයි? ඒ පුදපු මිනිහසේ දන්නේ මොකක්වත්. එතකොට ඒ නිසා බින්වත්නි මේක මේ බුද්ධසා බුදුරජාණන්සේ අනුදෙන වදාලක. පස්සේ කාලේ ආදාගත්තේ ඔගොල්ලක් තියෙනවනේ එක එක පූජා හැම. මල් පූජා, පහන් පූජා, ගිතෙල් පහන් පූජා ඔය වගේ එක එකම හදාන තියෙන්නේ. ඔක් බුදුරජාණන්සේ වදාලේ ව නෙමෙයි. නමුත් මේ බුදුරජාණන්සේ වදාලකම් මේ අපි කරන්නේ. මේ කාලේ එකයි මේක මෙච්චර වටින්නේ මේ අතීතේ රහතන් වහන්සේලා හැම එකතු වෙලා මේවා මිනිස්සු තුල මතු කළේ වටින නිසා මේක. දැන් මේ ඔගොල්ලෝ මේ කිසිම තේරුමක් නැතුව විශාල මුදලක් වියදම් කරලා කරලා මේ ආනිසංස නැතුව නිකම්ම අත් දෙක බැඳගෙන පැත්තකට වුණාට ඒක කරන්න එපා ඒක. මොකද මේ අපි සාමාන්‍ය දවසේ මාසෙකට කටින 3-4කට මේ ලංකාවේ බෞද්ධ සම්බන්ධනේ. ඒගොල්ලන්ට තේරෙනවා මේක ටිකක් ආනිසංසදායකයි කියලා. නමුත් ඒගොල්ලෝ මේ අර්ථය දන්නේ නැති නිසා ඒ අර්ථය දන්නේ නැති වෙන දැනික විපාකේ බලවත් වෙන්නේ ඒක. ඒ කියන්නේ එහෙනම් මතක අනික තමයි කටිනේ පුදන ශ්‍රාවකයා තුල මේ ආනිසංස දැනගෙන පිදුවොත් අදට වඩා එයා තුල කටිනේ පිදුවන පහුවෙනදට අවබෝධය වැඩි. ඒක පුදුම විපාකයක් ඒක. අයකට කියන්නේ අනාමන්තචාර කටිනානිසංසේ. අනාමන්තචාරේ භාවය කියන්නේ සෛරී උදව් ඕන්නේ නැහැ ලොකුවට ධර්මයට. විදර්ශනාවට කර්මා කම්මට්ටානාචාරින් වහන්සලා හොයාගෙන යන්න ඕනේ නැහැ. කැලෑවල භාවනාවට කාගින්ද උපදෙස් ගන්න කියලා ඕනේ නැහැ, නිකම්ම වැඩෙනවා. පළවෙනි ධ්‍යානෙ නිකන් උපදිනවා. අහගත්ත ගමන් උපදිනවා. භාවනාවට වාඩි වෙන්න විතරයි ඕන. දැන් එහෙනම් මේ කාලේ එහෙම බෑනේ අපිට. බැරි ඇයි? ඒකට තල්ලුව ලැබෙන පුදුම කුසලයක් මේක. ලංකා මිනිස්සු දන්නේ අනාමන්තචාර කටිනානිසංසේ. ඒ බණ ගොඩක් ඕනේ. එක බණයි දෙකයි යා ඒ බණට දෙකට අනුව හිත පුහුණු කරගෙන යනකොට ලස්සන පරිච්ඡසමුපාදයේ අවබෝධ වෙනවා. ලස්සනට ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදිනවා. අද උපදින්නේ නැහනේ. ඇයි? ඒ පුද්ගලයා තුළ මේ සෛරී භාවයට අදාළ අනුරූපී ප්‍රබල කුසල විපාකයක් නැහැ. ඒකට අදාළ ප්‍රබලම අනුරූපී කුසල විපාකේ මේ. ලංකාවේ මිනිස්සු මේක මතක නැතුව නිකන් ආවට ගියාට කළාට. හැබැයි එතකොට නෑ කමන්නේ අපි දන්නේ නැතුව හරි කරානේ. දන්නේ නැතුව හරි කරා කියලා ආනිසංස ලැබෙන්නේ නැහැ. දැනගෙන කළාම තමයි ආනිසංස ලැබෙන්නේ. දැනගෙන කළාම ආනිසංස ලැබෙන බව මීට කලින් දේශනාවේදී අපි කියලා තියෙනවා. කොහොමද ලැබෙන්නේ කියලා. ඒ නිසා මම ඒවා කියන්නේ එක අහලම මේකත් අහන්නේ කොහොඳයි. දෙවෙනි එක තමයි පින්වත්නි, දැන් මේකෙන් අපි කියන්නේ කැලිම සෝවාන් වෙන විදිහම කියනවා අපි මේ දේශනාවේ. දෙවෙනි එක තමයි, මොකද ඒක නිසා මේ දේශනාව අතිශය වැදගත් දේශනාවක්. කවදා හෝ වැදගත් වෙන දේශනාවක්. එහෙනම් අපිට ගොඩාක් දහම් දැන් එහෙනම් මතක තියාගන්න. ඕගොල්ලෝ ගොඩාක් බණ ඇහුවත් ඒ බණවලට අනුව හිත වැඩෙන්නේ නැත්තේ, සමාධිය උපදින්නේ නැත්තේ, චිත්ත සමාධිය උපදවා ගන්න බැරි, අකෝප්‍ය චිත්ත විමුක්තියට අදාළ යම්කිසි උපේක්ෂා සහගතකමක් හිතට එන්නේ නැත්තේ, ඒකට අනුරූපී ප්‍රබල කුසල විපාක යන මේ අත්මාණේ තියනවා. ලංකා මිනිසුන්ට ඒක අහුවෙන්නේ නැහැ. එතකොට මේ මම කියන කෙනා මේ අනාමන්තචාර කටිනානිසංසය කියලා එකට කියන්නේ සෛරී භව ධාරේක පුදන කෙනාට ලැබෙන්නේ. කලින් පුදලා තියෙනවනේ, දැන් හරි හිතලා අදිෂ්ඨාන කරගන්න. අනේ අපි මේ බඳු කුසලයක් දැන් අවුරුදු 5කට කලින් කරගත්තා නේද කියලා. කවදා හරි කරපු දවසක් ගැන හිතලා අදිෂ්ඨාන කරගන්න. මේ මගේ නිවන් මාර්ගේ පහසු කරගන්න නේද මං එදා ඒ කුසලී කරේ කියලා. ඒ කුසලී නැවත ආවර්ජනය කරලා මානසිකාරය කරලා Tamanගේ හිත තුළ ආවර්ජනය කරගන්නකොට ඒ අනුරූපී විපාකය නැවත නැවත අලුත් වෙනවා. ඒ අනුරූපී විපාකයට විපාකේ අර යට ගියපු කුසලේ මතු කරගන්න කියලා අපි කියන්නේ. යට ගියපු කුසල් තියෙනවා අපේ. සංසාරي කරපුවන් තියෙනවා. ඒවා මතු කරගන්න එකනේ අපි කරන්නේ ප්‍රඥාවේ. වෙන එකක් නෙමෙයිනේ. එහෙනම් ඕගොල්ලෝ මේ දාපිදුවේ දන්නේ නැතුව දැන් නම් අද දන්නවා ඉස්සරහට කරන්න ඕන කියලා ආය අලුතෙන් සැලසුම් කරන්න එපා. ඒක අනවශ්‍ය සැලසුමක්. කරපු එකක් තියෙනවා නම් මේ බඳු විපාකයක් ලැබෙන අනුරූපී කුසලයක් නේද මං කරගෙන තියෙන්නේ කියලා අද බලවත් කරගන්න.
දෙවැනි එක තමයි අසමාදානචාර කටිනානිසංසේ. මොකද මේ අසමාදානචාරය කියන්නේ? අසමාදානචාරය කියලා කියන්නේ භික්ෂුවක් නම් තුන්සිවුරු බර නැතුව ඒ භික්ෂුවට ඉන්න බෑ. තුන්සිවුරු බර නැතුව ඒ භික්ෂුවට ඉන්න බෑ. රැයට සැතපෙනකොට අත්පස හරි දෙපොට සිවුර තියෙන්න ඕන. තනිපොට සිවුර, දෙපොට සිවුර, තනිපොට සිවුර, දෙපොට සිවුර, අන්දන සිවුර කියන මේ තුන් සිවුර අත්පස හරි තියෙන්න ඕන. නැත්තම් නිස්සග්ගිය පාචිත්‍ය කියලා භික්ෂුවට ඇවතක් වෙනවා. මේ කටිනේ පිළිගත්තට පස්සේ භික්ෂුවට ඇවත වෙන්නේ නැහැ. බල මේ විනය ලිහිල් කරනවා භික්ෂුවගේ අමා නිවන පහසු කරන්න. ඒක කටිනේ, ඒක කටිනේ ඇතුළේ වෙන එක ගැන දන්නේ ගිහි උදවිය. නිවන පහසු කරනවා පින්වත්නි, අවබෝධය වේගවත් කරනවා. එතකොට අර තුන්සිවුරු බර නැතුව ඒ භික්ෂුවට මේ තුන්සිවුරු බරවත් අඩුවෙන්, භික්ෂුවට තියෙන තුන්සිවුරු බර විතරනේ, ඒ භික්ෂුවට තුන්සිවුරු බරත් අඩුවෙන් හැසිරෙන්න පුළුවන් ඊට පස්සේ. ඒකේ විපාකයක් විදියට ගිහි ශ්‍රාවකයාට පින්වත්නි, උපනුපන් ආත්මෝනාහි බට බැටකන කෙලෙස් බර අඩු වෙනවා. ඒ කෙලෙස් බර වැඩි නිසානේ අමා නිවනට පත් වෙන්නේ නැත්තේ. කෙලෙස් බර අඩු වෙන දැන් බලන්නකෝ, අද අපේ ස්වභාවයෙන්ම අපේ හිතේ රාගේ වැඩිනේ, ද්වේෂේ වැඩිනේ, මෝහේ වැඩිනේ, ඡන්දේ වැඩිනේ. එතකොට මේ තණ්හාමාන දිට්ටි සාගතව ප්‍රපංචකරණේ වැඩිනේ, ස්වභාවයෙන්ම වැඩිනේ අද. නා ඊට පස්සේ කාමෝපාදාන, දිට්ටි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන උපාදාන සහිත බව වැඩිනේ. ලෝකේ ගැන අදිෂ්ඨානය කරගෙන ලෝකේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය මත නැවත නැවත හැසිරෙන්න ඕන කියන අදිෂ්ඨාන සීලී ගතිය වැඩිනේ. අපි මේ මොන බණ ඇහුවත් ඊට පස්සේ මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව, දිට්ඨියාශ්‍රව, මේ භවරාග, භවරාග, භවරාග අනුසය ආදීන් අපි බැටකන ගතිය වැඩිනේ. එතකොට මේ වැඩි ඇයි? මේ වැඩි ඒකට අනුරූපී කුසලතාවයකින් අපේ හිත හය වෙලා නැහැ. ඒ කටිනී පිදුවට පස්සේ ලැබෙන අසමාදාන චාර කටිනානිසංසේ විපාකයක් විදියට මේ වසරේ කටිනී පිදුවොත් ඊළඟ දවසේ අකුසල් දුර්වලයි. එච්චර බලවත්, එච්චර බලවත්. සංසාරී අවබෝධය කරා යන දවසට කෙලෙස් බර, මේ කෙලෙස් බරණී ප්‍රඥාව වහගෙන ඉන්නේ. මේ නිවන ගැන මහා කේන්ද්‍රගත ප්‍රධාන හැම බුද්ධ ශාසනිකම කෙරිලානේ මේක. මේ ගෞතම බුදු ශාසනික විතරක් නෙමෙයි. අත්තදසි බුදුරජාණන් වහන්සේ කටිනී මහණ්ඩ නූල් ලමුණලා දීලා තියෙනවනේ. එදා හිටපු අග්‍රශ්‍රාවකයන් වහන්සේට කටිනියක් පූජා කරලා තියෙනවා. එහෙනම් මේක ඕගොල්ලෝ හිතාගෙන ඉන්න පෙරහැර නිමි, සැනකෙළිය නිමි, දානිනේ. දානි හැමදාම දෙන්න පුළුවන්නේ. එහෙනම් මේක ඊට වඩා ලොකු කතාන්දරයක් තියෙන එකක්. ඕගොල්ලෝ මේ ඔබතුමිය ඇතුළු පිරිස සතුටු වෙන්න මේ සාකච්ඡා මිනිස්සු අතරට ගිහින් තියපු එකට. කවදා හරි උදව් වෙයි කාට හරි. මොකද මේව අවුරුදු 100 ගාණක් අන්තර්ජාලයේ තියෙනවා. සිය දහස් වාරයක් කටිනී කියලා හොයනකොට මේ දේශනාව කාගේ හරි මිනිස්සෙකුට නෙත ගැටුනොත් එයා නිවන කෙරෙහි උදව්ව අරගෙනමයි මේක කරන්නේ. එහෙනම් අසමාදානචාර අරකිසලක අනාමන්තචාරයේ දෙවෙනි අසමාදානචාර කටිනානිසංසය කියලා කියන්නේ පින්වත්නි, ස්වභාවයෙන්ම කෙලිස් බර අඩු වෙනවා. එතකොට සත්‍ය මතු කරගන්න විතරයි තියෙන්නේ. ස්වභාවයෙන්ම කෙලිස් බර අඩු වෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපිට උවමනාව තියෙනවා අවබෝධය කරා යන්න. අවබෝධයට කැමැත්තකුත් තියෙනවා. නමුත් අර කෙලිස් බර විසින් ඒ සැහැල්ලුව යට කරගෙන ඉන්නවා. ඒ සැහැල්ලුව යට කරගෙන ඉන්නවා. ඒතර මේ කෙලිස් බර ගහලා දාන්න තරම් ප්‍රබල කුසලයකුත් නැහැ. දැන් කුරුල්ලෙක් බිම පියා අවකාශයේ ගිහින් බිමට එනවා කෑම හොයාගෙන. එන්නේ කොහමද? කෑම හොයාගෙන ඉන්නේ. කෑම හොයාගෙන ඇවිල්ලා ඒ කුරුල්ල බිම කකා ඉන්නකොට ඒ කුරුල්ල අපි ඒ කුරුල්ලන්ට මඩින් දූවිලි වලින් පස් වලින් පියාපත් බර වැඩි වෙනවා. බිමට කෑම හොයාගෙන ආවම බිමම ඉන්නකොට අර පියාපත් බර වැඩි වෙනවා. හිතන්නකෝ කෑම හොයාගෙන මේ මත්සෙක් ආහාරය කරගන්න පක්ෂියෙක් කෑම හොයාගෙන වතුරට බැස්සොත් වේගින් විදලා වතුර ඇතුළට ගිහින් හරියට තියුණු ඇහැක් නේ තියෙන්නේ. මාළුවා අල්ලගෙන උඩට එනකොට එයාගේ අර පියාපත් බර වැඩි. පියාපත් බර වැඩි. ඊට සර ආපු වේගයට එයාට ඉගිලෙන්න බෑ. කුරුල්ලෙක් ආපු වේගයටම එයාට ඉගිල්ල යන්න බෑ. එතකොට මේ කුරුල්ල මොකද කරන්නේ? එයා එක තැන නැවතිලා පියාපත් ගහනවා. ඔයගොල්ලෝ දැකලා ඇති.
එතකොට අර ආපු එකට යරි යන්න බෑ. ඇයි? පියාපත් තෙත් වෙලා තියෙන්නේ. එතකොට මේ කුරුල්ල කරන්නේ ආයිත් වතුරට වැටෙන එක නවත්තගෙන පියාපත් එක තැන වේගින් ගහනවා. එතකොට අර වතුර ටික ඔක්කෝම ආයෙත් හැලෙනවා බිමට. අර ආහාරයත් කටේ තියාගෙන එයා මොකද කරන්නේ? පියාපත් බර එතනම ගහනවා. ඒ පියාපත් බර ගහනකොට එයාගේ ආයෙත් පියාපත් ටික සැහැල්ලු වෙනවා. එතකොට තමයි ආ සිත්සී ආයි ගිල යන්නේ. අන්න ඔය වගේ ඕගොල්ලන්ගේ ප්‍රභාස්වර සිත කර්ම රැස් වෙන මට්ටමේ ඇතුලේ කෙලෙසුන්ගෙන් බර වෙලා තියෙන්නේ. කර්ම රැස් වෙන එක ඒක රැස් කරගත්ත කර්මයේ තුලම අර මාළුවා කටේ තියාගෙනමයි අර අපි ආපත් ගහන්නේ. රැස් වෙන කර්ම ශක්තිය පදනම් කරගෙනම අපි තුල කෙලෙස් බර ගහලා දාන්න ඕන. ඒ කෙලෙස් බර ගසලා දාන කුසලතාවයට තමයි මේ කෙලෙස් බර ගහලා දාන ශිල්පයක් ඒ කුරුල්ලන්ට තියෙනවා. අන්න ඒ වගේ ශිල්පයේ තමයි අපට ලැබිච්ච ප්‍රබලම දේ මේ කටිනේ විපාකය. මං හිතන්නේ එච්චර ලොකු එකක් ලෝකේ මේ ලෞකික කුසලයේ ඇතුළ තියෙනවා කියලා. නික කොහොම හරි මිනිසුන්ගේ ඔළුවේ තියෙනවා මේක ප්‍රබලයි කියලා. මේක බිඳෙන්නේ නැති කුසලයක් කියලා අදහස තියෙනවා. නමුත් ඒක නිවනට උදව්ව කොහොමද එන්නේ කියලා ලංකා බෞද්ධයෝගේ 95%කට වඩා දන්නේ නැහැ. දන්නේම නැහැ. කටිනී කිව්වම මේගොල්ලෝ පෙරහැර අලි ගේන ප්‍රමාණය ඕවා මේ ඔළුවේ වැඩ කරන්නේ. ඒතර මිනිස්සු දන්නේ නැහැ මේක. ඊට පස්සේ ඒ සිවුරක් ගෙදර තියාගෙන ඒකට ගිලම්පස් තිය තින්නවා. ඒ මේ විපාකේ මානසිකාරය කරන කෞශල්‍ය නෑ. මං කැටි ගිලම්පස බුදු පූජා රෝමෙන් තියෙන එකත් හොඳයි. ලස්සනට ගෙදර මැදුරක් හදලා තියෙනක හොඳයි. ඒක දකින්න දකින්න කෙලස් ඒ අවස්ථාවට හරි කෙලස් සංසුන් වෙනවනේ. ඒකත් එක මේ විපාකේ හැම වෙලාවකම මතුවෙලා આવොත් පින්නත් නී. ඒගොල්ලෝ ඒ කටිනයන් නෙමී පුදන්නේ. කෙලස් බර අත්හරින්නේ. ඒ වගේ මහා ප්‍රබල විපාකයක්. එහෙනම් අසමාදානචාර කටිනානි සංසේ කියලා කියන්නේ කෙලෙස් බර අර කුරුල්ලෙක් තටු දෙක එතන මෙතනම ගහලා කෙලෙස් වතුර බර අත්හැරලා දානවා වගේ එතනම එතනම යා තුල නැබිච්ච මේ කුසලයේ කෙලෙස් බර අත්හරිනවා. වෙනදට වඩා කෙලෙස් අඩුයි. තමා තුල වෙනදට වඩා කෙලෙස් ගතිය මහා පුදුම විදියට දුර්වල වෙලා යනවා. හිතාගන්න බැරි විදියට. ඒක මේ බුදුරජාණන් වහන්සේලා අනුදැන වදාළ බුද්ධ ශක්තියත් එක්ක මිශ්‍ර වෙච්ච තත්ත්වයක්. මිශ්‍ර වෙච්ච තත්ත්වයක්. ඒක වෙන්නේ කොහොමද කියලා ඇත්තටම අපිටවත් තේරෙන්නේ නැහැ. ඒ අපිටවත් ඒක හිතාගන්න බෑ. නමුත් බුදුරජාණන්සේගේ ප්‍රඥාප්තියක් මේක. බුදුරජාණන්සේ පණවපු දෙයක්. ඒකනේ එකට අදාළ නිර්ණායක ගොඩක් තියෙන්නේ. කටිනියක් වෙන්න බලපාන්න මොනවද තියෙන්න ඕන? කටිනියක් එහෙම ආවට ගියාට කරන්න බෑ. කටිනියක් වෙන්න පෙරවස් සමාදන් වුණු භික්ෂුවක් ඉන්න ඕන. බලන්න ඒකට අනුරූපී කෞසල්‍යයක් වටෙන් හදන්න ඕන. පෙරවස් සමාදන් වුණු භික්ෂුවක් ඉන්න ඕන. ඒ වගේම වස්සාන ශික්ෂාපදේ කඩන වික කටිනියක් කරන්න බෑනේ නැත්තම්. වස්සාන ශික්ෂාපදේ පරිස්සම් කරගෙන ඉන්න ඕනේ භික්ෂුව. ඊට පස්සේ මහා පවාරණින් පවාරණී කරලා තියෙන්න ඕන. අහසින් ලැබුණා වගේ උදේට පූජා කරන්න ඕන. එදිනම භික්ෂුන් වහන්සේලා පස් නමක් හෝ ඊට වඩා වැඩි පිරිසක් එකතු වෙලා ඒ භික්ෂුවගේ විනය කර්මයක් කළ කටිනේ පවරන්න ඕන. උදේම සිවුර පූජා කරන නිසා යටත් පිරිසෙන් කඩ පහකටවත් වඩා වැඩියෙන් මහලා තියෙන්න ඕන. මේ බුදුරජාණන්සේගේ ප්‍රඥාප්තියක් ඒක. ඒක අපිටත් හිතාගන්න බෑ ඇයි එහෙම කළේ කියලා. ඒක මහා පුදුම කුසලතාවයක්. ඒක හරි අද්භූත කුසලයක් ඒක ඇතුලේ තියෙන්නේ. ඒක අපි සාමාන්‍ය භික්ෂුවකට ඒක ලියන්න බෑ. ඒ කටිනේ කියන්නේ මෙහෙමනේ, කැඩෙන්නේ නැහැ කියන එකනේ කටිනේ කියන්නේ. ඝන හයිය කියන අර්ථයක් කටිනේ කියන එකේ තියෙන්නේ. නමුත් මේකේ අර අමා නිවනමයි කේන්ද්‍රයයි. භික්ෂුවගේ නිවනනේ හදිස්සි කරවන්නේ. ඒක හරි පුදුම දෙයක් ඒක. භික්ෂුවගේ නිවන හදිස්සි කරවන්නේ ඒකේ. එතකොට එහෙනම් මේ යම් වෙලාවක අසමාදානචාර කටිනානි සංසේ විපාකයක් විදියට ඒ ශ්‍රාවකයාගේ කෙලෙස් බර අඩු වෙනවා. ස්වභාවයෙන්ම කෙලෙස් ගතිය දුර්වල වෙනවා. මුද්‍ර හතන් වසල හදාගත් එකක් නෙමෙයි මේක. අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ එක්කුත් නෙමෙයි, සියලු බුද්ධ ශාසනවල වදාරණ එකක්. එහෙම සියලු බුද්ධ ශාසනවල වදාරන්නේ නැහැ එහෙම. සියලු බුද්ධ ශාසනවල වදාරපු එකක්. බුද්ධාන්තර ගණනාවක් පරණ එකක් ඒක. දැන් මේ අනවශ්‍ය ඒවයින් පිරිලා ගියාට ඒක බුද්ධාන්තර ගණනාවක් ආපු එකක්. ඒක අපරාධී ප්‍රබල කුසලයේ අවුරුද්ද ටික වරක් කරගන්න හම්බෙන එක. අපර මේ අර්ථය දැනගෙන පින්වත් නි අහන්න ලැබුණොත් ඒ ලැබෙන හැම තැනකටම ගිහින් ඒ පින අනුමෝදන් වෙන්න ආරාධනා ඕනේ නැහැ. අහන්න ඕනේ නැහැ.
ළඟ පන්සලක නම් ගිහිල් අත ගහලා වන්දනා කරලා මේ ආනිසංස ටික අදිෂ්ඨානී කරගෙන ඉන්න වෙනදට වඩා යාගේ කෙලෙස් බර අඩුයි. එහෙම කොහොමද සිවුරකට අත ගහලා බර අඩු වෙන්නේ කියලා අහන්න එපා. මොකද ඒක බුද්ධ ප්‍රඥප්තියන් නිසා, ඒක බුදුරජාණන් වහන්සේ නමක්ගෙන් අහන්න ඕන කතාවක්. ඒක හරියට මතුවෙලා නැහැ බුද්ධ ශාසනයක. එච්චර ප්‍රබල එකක් ඒක. නැත්තම් බුද්ධාන්තර ගණනාවකම පණවන්නේ නැහෙනි. දැන් සමහර ශික්ෂාපද තියෙනවා දීර්ඝ කාලයක් පවතින බුදුරජාණන් වහන්සේලගේ ශාසනවල පණවන්නේ. තමාර විනය පැනවීම කරන්නේ. මේ සියලු බුදුරජාණන් වහන්සේලා විනය ඒ විදිහෙම දේශනා කරන්නේ නැහැ. දැන් අඩු ආයු අපේක්ෂාවක් තියෙන කාලයක බුදුරජාණන් වහන්සේලා පණවන සමහර ශික්ෂාපද තියෙනවා දීර්ඝ කාලීනව මිනිසුන්ගේ පරමාවශ්‍ය තියෙන කාලවල ඒ විනය පණවන්නේ. මේක හිම එකක් නෙමෙයි. මේක සියලු බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේලා පණවලා තියෙන එකක්. ඊළඟ කඨිනානිසංසය මොකක්ද දන්නවද? ඝන භෝජන කඨිනානිසංසය. ඝන භෝජනය. ඒ ඝන භෝජනය කියන එකේ සාමාන්‍ය අර්ථය තමයි අකැප භෝජනේ කැප වෙනවා. අකැප භෝජනේ කැප වෙනවා භික්ෂුවකට. දැන් භික්ෂුවට නම කියලා දානෙට ආරාධනා කළොත් වඩින්න බෑ. අපේ කඩල දානේ, බත් දානේ, කිරිබත් දානෙට වඩින්න කිව්වොත් අපිට වඩින්න බෑ. තුන්නමක් හෝ ඊට වඩා වැඩි පිරිසක් ගිහින් වැළඳුවොත් පිඩක් පිඩක් ගානේ පාචිත්තිය කියලා ඇවතක් වෙනවා. පිඩක් ගානේ වෙනවා පින්වත්නි. පිඩක් පිඩක් ගානේ පාචිත්තිය කියලා ඇවතක් වෙනවා. නම කියලා දානෙට ආරාධනා කළොත් ඒ නම කියලා ආරාධනා කරපු දානෙට ගිහින් භික්ෂුන් වහන්සේලා තුන්නමක් හෝ ඊට වඩා වැඩි පිරිසක් වැළඳුවොත් එහෙම පිඩක් පිඩක් ගානේ පාචිත්තිය කියලා ඇවතක් වෙනවා. ඒකට බුදුරජාණන්සේ වදාළේ හලාහල විසක් වළඳනවා වගේ කියලා. වළඳන්න එපා කිව්වා ඒක. හලාහල විසක් වළඳනවා වගේ කියලා භාගතුන් වහන්සේ අනුදෙනවා දාලේ. නමුත් පින්වත්නි, ඒ අකැප භෝජනේ කැප වෙනවා කටිනේ බාරගත් භික්ෂුවකට විපාකයක් විදියට. කටිනානිසංස පවතින සීමා නිර්ණය කාල සීමා ඇතුළාන්තව. චීවර මාසෙ නෙමෙයි එතනින් පස්සේනේ කටිනානිසංස ලැබෙන්නේ එක දිගට. එතකොට දැන් ඒකේ ආනිසංසයක් විදියට ඝන භෝජන කඨිනානිසංසය කියලා කියන්නේ මොකද්ද? ඝන භෝජන කඨිනානිසංසය කියලා කියන්නේ අර පින්වත්නි පාචිත්‍ය කියන පිඩක් පිනක් ගානේ වෙච්ච අවත වෙන්නේ නැහැ මේ භික්ෂුවට. වළඳන්න පුළුවන්. ඒකෙන් නිවනට අනුරූපී විපාකය දායකයෙකුට මේ භික්ෂුව දායක පාර්ශවයෙන් කතා කරනවා නම් ඒකට අනුරූපී විපාකය තමයි පින්වත්නි පින්වත්නි අපේ අභ්‍යන්තර තුල බරපතල විදියට භවය තුල ගොඩනැගිච්ච අනාදිමත් කාලයක් තිස්සේ ගොඩනැගිච්ච සංස්කාර තියෙනේ සංස්කාර දුර්වල වෙලා යනවා. කාම භවයට, රූප භවයට, අරූප භවයට අදාළව ගොඩනැගිච්ච අபிසංස්කාර කැඩෙන්න ගන්නවා. ඒක එකට අනුරූපී විපාකයක්. කවදාවත් පින්වත්නි ඒ පුද්ගලයා තුල වර්තමාන මොහොත අරුබුදේ වැටෙන්නේ නැහැ. අපි වර්තමානින්නේ අරුබුදේ වැටලා තියෙන්නේ. මේ මහා බරපතල අවදානමකට අහුවෙල දැන් විශ්වාස ඒක බුද්ධ ශාසනයේ ලෞකික කුසලයක් විදිහටත් කියලා තිනවා. කවදාවත් කටිනී පිදුවන් පස්සේ වසවිස ශරීරගත වෙන්නේ නැහැ කියලා. ඒ ලෞකික කුසල ඒවා මම කතා කරන්නම කැමති නෑ මෙතන. ඒවා ඕනතරම් ඔය පන්සල් වලින් එහෙම මෙහෙන් ඇහි යෝගොල්ලන්ට. වසවිස ශරීරගත වෙන්නේ නැහැ. අයියා හලාහල විස මෙතන ධර්මයේ කියනවා මහණිනි කටිනානිසංසේ ලැබපු භික්ෂුවට හලාහල විස අමූර්තයක් වෙනවා කියනවා. එයි දැන් අර අකැප භෝජනේ හලාහල විස වළඳනවා වගේ කියන්නේ කිව්වේ ඒ හලාහල විස අමෘතයක් වෙනවා වගේ කියනවා. කවදාවත් බෙහෙත් පෙත්තක්වත් විස වෙන්නේ නැහැ කියනවා. ලෞකික කුසලයකද ලෝකෝත්තර කුසලය ඔයගොල්ලෝ දන්නවද? පින්වත්නි අපට වෙලා තියෙන්නේ අන් කවර දෙයක්වත් නෙමේ, කෙලෙසුන්ගේ සංසාරයේ ගොඩනැගිච්ච ආශ්‍රව සහිත විසක් අපේ සිතට මිශ්‍ර වෙලා අයින් කරගන්න බැරි තරම් මිශ්‍ර වෙලා. ඒකනේ උපදිනකොටම කෙලෙස් ගතියත් එක්කම ඇවිල්ලා තියෙන්නේ. වර්තමානයේ අත්දකින ලෝකයේ තුලේ විස උඩුදුවනවනේ. කොහොමද වර්තමාන මොහොතේ සිද්ධ වෙන සංසිද්ධි මොකද්ද? වේගයෙන් අවදානමකට අහුවෙලානේ ගහගෙන යන්නේ. මොකද්ද අවදානම? කාමෝගය සැඩපහරටනේ අවදානම කියන්නේ. භවෝගය, ditthiyogaya, අවිජ්ජාව මේ අහුවෙලා ගහගෙන යනවනේ. ඒක මේ දැන්නේ වෙන්නේ ඉතාව ඒ කියන්නේ බොහොම භයානක භයානක තීර්ථයකට නිකතු වෙලා ඉන්නේ. ඒක අපිට තේරෙන්නේ නැහැ නේ ධර්මයක් දන්නේ නැති කමට. කාමෝගේ කැමැත්ත බරපතලම විසනේ. කැමැත්ත නිසානේ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. කාමෝගේ කැමැත්ත භවෝගේ කැමැත්තෙන් හොයනවා ලෝක ආයතන වලින්. අන්න භවෝගය, ditthiyogaya,
කැමැත්ත ඇතිවිච්ච මම ඉන්නවා කැමැත්ත ගන්න පුළුවන් එළිය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තිනෝ කියලා වැටහෙන එක දිට්ඨියෝගය අවිජ්ජාෝගය කැමැත්ත පදනම් කරගෙන හොයනකොට හොයනකොට ලැබෙන ලෝකේ මගේ ලැබෙන මම ඉන්නවා කියලා බලනකම මේ ලෝකේ හොඳම දේ කියලා විශ්වාස කරගෙන ඉන්නවා අවිජ්ජාෝගය ඒක සුන්දරම දේ කියලා විශ්වාස මේ හතරම දැන් යෙදෙන්නේ කාමෝගයයි භවෝගයයි දිට්ඨියෝගයයි අවිජ්ජාෝගයයි කියන සතර ඕගයටම අහු වෙලා තියෙන මේ අදනේ පින්වත්නි වර්තමානිනේ අහු වෙලා ඉන්නේ වර්තමානයේ අපි තුල සිද්ධ වෙන අරබුදයකනේ අපි ඉන්නේ. ඔය තමයි අපි තුල විස ශරීරගත විස මානසික ගත වෙන බරපතලම අරබුදය. කාමෝගේ කැමැත්ත, භවෝගේ කැමැත්තෙන් උලුහු බඳින එක, දිට්ඨියෝගේ ලුහු බඳින ලෝකේ මගේ ලුහු බඳින මම ඉන්නවා කියලා මම මගේ කියලා බලන කම, අවිජ්ජාෝගේ මේ වැඩේ සුන්දරයි කියලා වැටහෙනවා. සනීපයි කියලා වැටහෙනවා. අවිද්‍යාවටනේ වැටහෙන්නේ හොඳ දෙයක් කියලා හිතෙන සසර. තුන් භූමියම මහලා සනීප දෙයක් කියලානේ අදත් හිතෙන්නේ. ඇයි මේ බරපතල විසක්ස ඔන්න ඔය විදියට වර්තමානයේ ඕගය දුර්වල වෙන්න ගන්නවා පින්වත්නි කටිනානි සංසේ විපාකයක් විදියට. ඝන භෝජන කටිනානි සංසේ. ඒකට කියන්නේ තුනයි. අනාමන්ත චාර කටිනානි සංසේ, අසමාදාන චාර කටිනානි සංසේ, ඝන භෝජන කටිනානි සංසේ. ඊළඟේ තමයි පින්වත්නි යාවදත්ත චීවර කටිනානි සංසය. යාවදත්ත චීවරය කියලා කියන්නේ දවස් 10කට වඩා භික්ෂුවකට අදිෂ්ඨාන නොකල සිවුරු පරිහරණය කරන්න බෑ. අදිෂ්ඨාන කරන්න නැතුව සිවුරු පරිහරණය කරන්න බෑ. ඒතර එහෙම පරිහරණය කරොත් දසාහතික්කාන්තික කියලා ආපත්‍යක් වෙනවා. මිනිස්සු දන්නෙත් නෑ මේවා. මේ හාමුදුරුවෝ දැන් ඒකනේ මේවා දැනගත්තම ගියොන්ටත් ලේසිනේ. නම කියලා ආරාධනා කරන්න නෑ දානිට. ඒ යා නම කියලා ආරාධනා කරන්න ආරාධනා කළොත් ඒ භික්ෂුවට පිනක් පිනක් ගානේ පාචිත්තේ අවතක් වෙනවා තුන් නමක් හෝ ඊට වඩා වැඩි පිරිසක් වෙලා වැළඳුවොත් කියලා ගියා දැනගත්තාට පස්සේ එයා ඒක කරන්නේ ආය. දන්නේ නැති වුණොත් ඇවිටිලි කරනවා ඇවිල්ලා. ඒක දන්නේ නෑනේ. එතන අපි පුදුම පරිස්සම් වෙන්න ඕන ගිහිව ඇසුරු කරද්දි. ඇයි යා දන්නේ නෑනේ මේකේ දිගපළල දන්නේ නෑනේ. හරි පරිස්සම් වෙන්න ඕන. එතකොට මේ ගිහි කෙනාට එයා සමාට එයාට මේක තේරෙන්නේ නැහැ නේ ගොඩක් අයට එහෙම. එතකොට ඒක ගිහිකට උදව්වක් ඒක දැනගන්න එක නේ. ඒක ආජීවයෙන් පිරිසුදු නේ ඇත්තටම. ඒක ආජීවයෙන් පිරිසුදු එකක් නෙමෙයි. එතකොට දැන් මේ යාවදත්ත චීවර කටිරාණ සංසී කියන්නේ මොකද්ද? දවස් 10කට වඩා අදිෂ්ඨාන නොකල සිවුරු පරිහරණය කරන්න බෑ. අතිරේක සිවුරක් පරිහරණය කරන අදිෂ්ඨාන කරන්න ඕනේ. අදිෂ්ඨාන නොකර පරිහරණය කළොත් දසාහතික්කාන්තික කියලා ආපත්‍යක් වෙනවා. එතකොට දැන් ගිහි ශ්‍රාවකයෙකුට මේ ආනේ දැන් ඒතකොට මේ කටිනේ බාරගත්තට පස්සේ යවත වෙන්නේ නැහැ අදින් පස්සේ. කටිනියක් බාරගත්ත භික්ෂුවකට ඒ යවත වෙන්නේ නැහැ පින්වත්නි. ඒ යවතෙන් ඒ භික්ෂුව අමාරු වැටෙන්නේ නැහැ. අන්න ඒ විපාකයක් විදියට පින්වත්නි ඒ ගිහි ශ්‍රාවකයාට ඒකේ තියෙන විමුක්තිගාමි අර්ථය. ලස්සන විමුක්තිගාමි අර්ථයක් තියෙනවා. මොකද්ද? ඒ විමුක්තිගාමි අර්ථය තමයි පින්නත්නි ඒ ශ්‍රාවකයාට අර දැන් බුදුරජාණන් වහන්සේ ගෝචර භූමිය කියලා සතර සතිපට්ඨානේ වදලා ඒකට කාල නිර්ණයක් කළා. කාල අවුරුදු 7කට වඩා පවතින්නේ නැහැ මහණෙනි අනාගාමී වෙනවා රහත් වෙනවා නැත්නම් අනාගාමී වෙනවා කියලා. ඉතා සුව පහසෙන් සතර සතිපට්ඨානේ වඩාගෙන ඉක්මනින් නිවෙන්න පුළුවන්. කාල නිර්ණයකට ඒ භාගතුනාසේ වදාළ කාල නිර්ණයට කලින්ම තමාගේ අවබෝධය පූර්ණත්වයටපත් වෙනවා. ඒ කියන්නේ කොච්චර වේගෙන් එතකොට අවබෝධය හදිස්සි වෙනවද? බුදුරජාණන්සේ අවබෝධය පිළිබඳ යම් කාල නිර්ණයක් පැහැදිලි කරලා උපරිම කාලේ මෙහෙමයි කියලා වදාළද ස්ථිරයි එයාට ඒ කාලෙන් හතරින් පංගුවකදී නිවන් දකින්න පුළුවන්. එහෙනම් දැන් යම් වෙලාවක මේ කටිනේ පුදුපු ශ්‍රාවකේකුට සතර සතිපට්ඨානේ වඩන්න පටන් ගත්තොත් ඊතා සුව පහසුවින් සතර සතිපට්ඨානේ වැඩිලා නාම රූපයන් පිළිබඳ අවබෝධය ඇති වෙලා මේ විපාකය කර්මයේ කෙලෙසේ ඊතා මැනවින් වටහාගෙන ඊතා වේගෙන් අවබෝධය කරා යනවා. මන්ටින් පින්නේ මේ අවබෝධය හදිසි කරන මේබඳු කුසලයක් කොහෙවත් නැහැ. කිසිම තැනක දකින්න ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඒක ඒ ශ්‍රාවකයාට ලැබෙන ඊතා විශ්මිත අවස්ථාවක්. ඊළඟට පින්වත්නි යේච తත්‍ර චීවර උපාද කටිනානි සංසය කියලා එකක් තියෙනවා. ඒක තමයි පස්වෙනි එක. ඒක මහා පුදුම විපාකයක. ඒක බලන්න මහා ඒ මිබඳු එකක් කොහෙවත් නැහැ. යේච తත්‍ර චීවර උපාද කටිනානි සංසය කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ මේ සංඝයාට සාංගික කරලා පූජා කළා කියලා සිවුරු. ඒ ඔක්කොම පුද්ගලික කරණේ වෙනවා. කොහෙවත් නැහැ පින්වත්නි සාංගික දේවල් පුද්ගලික කරණේ වෙන විදිය තැනක්.
කටිනේ බාරගත්ත භික්ෂුවට සාංගික කරපු දේවල් ඔක්කොම පුද්ගලික කරණේ වෙනවා. කටිනේ බාර සාංගික කරලා යම් තාක් සිවුරු පූජා කළා කියමුකෝ. ඒ භික්ෂුව දැන් සංඝයාට සාංගික කරාම ඒවා සංඝයා අතර බෙදෙන්න ඕන හරිනම්. ඒක තමයි සාංගික රිද්මය, සාංගික ක්‍රමය. සංඝයාට බෙදෙන්න ඕන. ගරු බහණ්ඩ විදියට පූජා කළොත් ඒ ස්ථානේ රැඳෙන්න ඕන, තියන්න ඕන ඒවා. ඒවා කැමැති කැමැති විදියට ඒ භික්ෂුවට ගෙවල් වලට එහෙම දෙන්න බෑ. ඒ ආයතනේ තියෙන්න ඕන. දැන් සංඝ සතු කරලා සිවුරු 1000ක් පූජා කළත් අර කටිනේ බාරගත් භික්ෂුවට පුද්ගලික කරණේ වෙනවා ඒ ටික. කොහෙවත් නෑ සංඝ සතු දේ පුද්ගලික කරණේ වෙන විපාකයක්. සංඝ සතු දේ පුද්ගලික කරණේ වෙන විපාකයක් නෑ. ඕගොල්ලන්ට මේ 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 විපාකේ බලයෙන් පින්වත්නි බුද්ධ ශාසනය ඇතුලේ ඔබ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු වෙනවා. බුද්ධ ශාසනය විශේෂ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ විශේෂ අවධානයක් යොමු කරපු තැන් තියෙනවා. අවබෝධය සම්බන්ධ යාව කේන්ද්‍රගත වෙනවා. එයා විශේෂම විශේෂ විදියට යා මතුවෙලා පේනවා අවබෝධයේදී. ඒකට දැන් අපි වුණත් සමහර අයට පුද්ගලිකව කතා කරලා උපදෙස් දෙනවා. ආ ඔයා මේක කරලා බලන්න කියලා. පොදුවේ අපි කට්ටියට පුද්ගලිකව හැමෝටම කියන්නේ මේ කතාව. ඒතකොට යාව මතුවෙලා පේන්නේ ඇයි? ඒක මේ ලෝක ධර්මතාවයක්. සමහර මිනිස්සු අපිට කතා කරලා ඔය මේ භාවනා ගැන හිම අහන්න හදනවා. ඒ අපිට කිසිම උමනාවක් ඇති වෙන්නේ නැහැ. එයාට උපදෙස් එයාට කියන්න ඕන කියලා. සමහර අයට මම කතා කරලා කියලා තියෙනවා. මම කතා කරලා කියලා තියෙනවා මහත්තයා මෙන්න මේක කරලා බලන්නකෝ කියලා. ඒතර යා අවබෝධ මේ ධර්ම මාර්ගය තුළ ඉතා විශේෂ කෙනෙක් විදියට ප්‍රඥාව තුළම නෙවෙයි කම් ඉස්මතු වෙලා පේනවා. විශේෂ ඒ කියන්නේ අර අවබෝධයේ සම්බන්ධ සාකච්ඡාවේදී එයා තමයි කේන්ද්‍රගත වෙන්නේ හැමදාම. අර දැන් බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කරපු දානෙ වළක්වලා මගහැරලා බුදුරජාණන් වහන්සේට සුප්පවාසාවගේ දානෙට වඩින්නේ. බලන්න භාග්‍යතුන් වහන්සේ තුලත් විශේෂ අදහසක් සූපවාසාව ගැන ඇති වෙලානේ. අන්න ඒ වගේ බුද්ධ ශාසනය ඇතුලේ පොදුවේ යා මතුවෙන්නේ නැහැ. විශේෂ කෙනෙක් විදියට මතුවෙනවා. හැමෝම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා පළවෙනි ධ්‍යානෙ උපදව ගන්නකොට සම්මා සමාධියේදී එයා හතරවෙනි ධ්‍යානෙත් උපදවගෙන ඉවරයි. එතකොට දැන් මේ යාව දත්ත චීවර කටිනානිසංසි විපාකයක් විදිහට තමයි ඒක වෙන්නේ. උපනුපන් ආත්මවනාහි අවබෝධී මතු වෙනකොට එයා තමයි ප්‍රධාන කෙනා. එයාට තමයි මේ බණ කියන්නේ. එතකොට එයා උදෙසා ධර්මී මතු වෙනවා. එයා උදෙසා මතු වෙනවා. එයාටම හරියන කතාව මතු වෙනවා. දැන් මේ හැමෝටම හරියන්නේ නැහැ නේ මේ හැම කතාවක්ම. නමුත් මෙතන මේ කටිනානිසංසි විපාක දෙන මේ හරියටම දේශනාව හේතුඵල ගැළපිලා යනවා එයාට. මටමද කොහෙද මේ හාඳුරු කිව්වේ මේක කියලා හිතෙන මට්ටමට එයාටම ගැලපෙනවා. එයාටම ගැලපෙනවා. සමහරට එයාට ධර්ම මාර්ගය තුල කවදාවත් අරබුද හිටින්නේ. ඒ කියන්නේ දැන් තමන්ට ධර්ම මාර්ගය යනකොට එක තැනක හිර වෙනවා පින්වත්නි. අවබෝධ කරගන්න යන පාරේදී එක තැනක අපි හිර වෙනවා. ඒතකොට මේ එක තැනක හිර වුණාම අපිට ඒක ලියා ගන්න බෑ. සමහර අය මේ ගිහි ගුරුවරු එහෙම ඇසුරු කරන ආය මහත් එක එක මහත්තුරු විශ්වවිද්‍යාලවල එහෙම භාවනා ගැන කියලා දෙන එක එක නා ඉන්නවා. මට හම්බෙලා තිනවා ඒගොල්ලන්ගේ ක්‍රම ඉගෙනගෙන ඒ මහත්තුරු තවංකව එක් කරන්නේ එක තැනක හිර වෙනවා. හිර වුණාට පස්සේ ඒගොල්ලන්ට හිතෙනවා මේ ගිහියෙකුට යන්න පුළුවන් උපරිම දුර මේ. මොකද අර ගුරුවරයාට තේරෙන්නේ නැහැ එතනින් එහාට යන පොට කොතනද කියලා. එතකොට මේ ගුරුවරයාටත් තේරෙන්නේ ගුරුවරයා ඇත්තට අවංක කෙනෙක්. එතකොට දැන් මට කිව්වා මේ එක නෝනා කෙනෙක් මට කතාවක් කිව්වා මේ ස්වාමීන් වහන්සේ මම මේ අහවල් කෙනා ළඟින් තමයි බණ අහලා භාවනා දියුණු කළේ. නමුත් මෙතන හිර වෙලා ඉන්නවා මම දැන් මේ අපේ මහත්තයාගෙන් ගිහින් මම මේක ඇහුවාම කිව්වා ඉතින් ආවංකව කිව්වා මේ ඔතනින් එහාට නම් යන්න මං හිතන්නේ මමටත් තේරෙන්නේ නැහැ මේ එතකොට එයාගේ අදහස තමයි ගිහියෙකුට යන්න පුළුවන් උපරිම දුරේ එහෙනම් අපි ඔතනින් එහාට යන්න නම් පැවිදි වෙන්න ඕන කියලා. නෑ පින්වත්නි ගිහියෙකුට යන්න පුළුවන් උපරිම දුර අනාගාමී තත්ත්වයේ දක්වාම තියෙනවා. නමුත් මේ පළවෙනි මේ මූලික චිත්ත සමාධිය ඇතුළේ ඉන්න අය. එතකොට ඒක පේන්නේ නෑ යාට. පේන්නේ නෑ. එතකොට යාට එක තැනක හිර වෙනවා. නිකන් දොර ඇරිච්ච නැති බවක් වැටහෙනවා. හිත දියුණු වෙනවා එක තැනක හිර වෙලා තිනු එතනින් එහාට යන්නේ නෑ. නිකන් ඒක අත්දැකීමක් ඒක වචන වලින් කියන්න බෑ. එක තැනක හිර වෙනවා එතනින් එහාට හිත වැඩෙන්නේ නැහැ මොකක් හරි නිකන් දොරක් වැහිච්ච ගතියක් මනසට වැටහෙනවා ඒක විවෘත වෙන්නේ නැහැ ඒක කොහොමද කරන්න කියලා හිතාගන්න ඒ බඳු අරුබුදනේ මේ කටිනේ පුදපු කෙනාට යේච තතර චීවර උපාද කටිනානි සංසේ විපාකයක් දෙන වැහිච්ච දොරවල් වේගෙන් විවෘත වෙනවා අරුබුදනේ බණක් අහගෙන ගියත් එයාගේම නිවන් මාර්ගයට අදාළ ධර්ම කතාව තමයි හේතුඵල වශයෙන් ගැලපෙන්නේ
දැන් අපි බලනවානේ මෙතනට ආවම පොදුවේ මොනව හරි කියන්නේනි බලන්නේ. නමුත් පොදුවේ තමයි මම දේශනාව කරන්නේ. නමුත් එයාගේ අරුබුදේ විසඳෙන විදිහට තමයි මේ දේශනාව ගැළපිලා යන්නේ. ඒක මේ විශ්වයේ ධර්මතාවයක්. හරි පුදුමයි. කවදාවත් අරුබුද නැහැ. ධර්ම මාර්ගේ හිර වෙච්ච තැන් නැහැ. දා ඒ වගේ මේක ඉතා විශේෂ දෙය තමයි ධර්ම මාර්ගේ වරදින්නේ. වරදින්නේ. අද ගොඩාක් අයට ධර්ම මාර්ගේ වරදිනවා. එතකොට ධර්ම මාර්ගේ වරදින්නේ. එයා අවබෝධයේ දක්වාම ගිහින් මිස පස බලන්නෙත් නෑ. අද බෑනේ. අවබෝධයේ පාරට එනවා ටික දවසයි. ඊට පස්සේ නෑ මොකක්වත්. ටික දවසක් තියෙනවා ඉස්සරහට යනවා. සතුටකුත් තියෙනවා ධර්මයේ තුල ප්‍රීතියක් පස්සද්ධියකුත් තියෙනවා. කෙලසුන්ගේ සංසුන්කමකුත් තියෙනවා. නමුත් මොනවා තිබුණත් ඉස්සරහට යන්න බෑ. හැබැයි මේ විපාකයේ විදිහට අවබෝධයේ කරාම යනවා. ඒකේ විපාකයක් හැටියට. දැන් බලන්න මේවා එක ටිකට ගැළපෙන විදිය අනාමන්තචාරය. ඒතර අනාමන්තචාරය කියන්නේ ස්වෛරී බව. ගොඩක් බන ඕනේ නැහැ. අනාමන්තචාරයේ ස්වෛරී බව, ස්වාධීනකම. ගොඩාක් හැම හාඳුරු කෙනෙක්ගෙන්ම බන අහලා ගොඩාක් බන ඕනේ නැහැ. එක බණක් අහගත්තාම ඒ බණට අනුව යාගේ හිත වැඩෙනවා. ගොඩක් සමහර අය ඉන්නවා මේ අවුරුදු 25 30 බණ අහනවා. වැඩෙන්නේ නැහැ. අර එක බණයි අහලා තියෙන්නේ. ඒ බණ ලස්සනට යාට වැඩෙන්න ගන්නවා. සමහරට අර බණ ගොඩාක් අහපු කෙනාට පළවෙනි ධ්‍යානෙවත් නැහැ. මෙයා හතරවෙනි ධ්‍යානෙින් තුඩට ගිහින් ඉවරයි. අර පළවෙනි ධ්‍යානෙදී අර කාලයක් බණ අහන කෙනාට සිහිය නැහැ. නමුත් මෙයා සම්මා සතිය හොඳටම වඩලා ඉවරයි. නමුත් එයා ගොඩාක් බණක් කොච්චර ඇවුද ඒක එයා බණ ගොඩක් අහලා නැහැ. එයා බණ ගොඩක් අහලා එකමික බණ ඒ කියන්නේ ඊට පස්සේ ඒ බණ අහපු කෙනාවවත් බණ කියපු කෙනාවවත් මුණ ගැහෙන්නවත් ඕනේ නැහැ. දැන් අර ඇතර මේ විපාක තමයි ඒ කාලේ මිනිසුන්ට බලවත් උනේ. අර බුද්ධ ශාසනයක් ඉස්සරහ බලන්න දැන් අර අපිට තේරෙනවා පේසකාර දියණිය මරණ සතිය අහගෙන එදා ඉච්චරයි බණ අහන්නේ යා ගෙදර යනවා. අවුරුදු 3ක් එක දිගට මරණ සතිය වැඩෙනවා යා තුල. එයා කවුරුත් හොයාගෙන ගුරුවරු හොයාගෙන යන්නේ නැහැ. බුදුරජාණන් සේවාගෙන යන්නෙත් නැහැ. ඇයි ඊටාම අර ගෙදර නූල් කටින වැඩ ටික කරන ගමන් මරණ සතිය එක දිගට වදලා එක දවසක් මග අරින්න නැතුව අවුරුදු 3ක් වැඩලා. නැවත බුදුරජාණන් සමුණ ගැහෙනකොට එයා එක දිගට මරණ සතිය වැඩලා. බුදුරජාණන් සමුණ ගැහිලා ඇය සෝතාපන්න ඵලයට පත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට සෝතාපන්න වෙනකොට එයා එක දිගට මරණ සතිය වඩපු දක්ෂ කාන්තාවක්, ගැහණු ළමෙක්. වයස කෙනෙකුත් නෙමෙයි අවුරුදු 20ක් විතර ඇති. ඇයි ඒ? ඒගොල්ලන්ට මේ අනුරූපී විපාක මතුවලා ඇවිල්ලා තියෙනවා. මේ ජීවිතේ එහෙම කන්නු කරගත්තට සසර මේ කුසලතාවය තමයි පැහැහිලා ඇවිල්ලා තියෙන්නේ. ඒතර අද වෙලා තියෙන්නේ අද බණ අහනවා ඒකට අනුව පොඩ්ඩක් කල්පනා කරනවා. ඊට පස්සේ අලුත් බණ හොයනවා යා. ලංකාවේ බෞද්ධය බලන අලුත් බණ හොයනවා. කවුරුහරි හඳුරුගෙන කලුතින් ඇවිල්ලා බණ කිව්වොත් එහෙම ඔක්කොම වට වෙනවා ඒක වටේට. ඊට පස්සේ මාසයක් විතර යනකොට ආයෙත් අලුත් කෙනෙක් හොයාගෙන යනවා. ලංකාවේ ගුරුවරු හොයාගෙන යෑමක් නිතියෙන්නේ. අවබෝධය හොයාගෙන යෑමක් නැහැ. ලංකාවේ මිනිසු ගුරුවරයා හොයාගෙන යනවා. එයා ගුරුවරයා ලුහු බඳිනවා. නමුත් නිවන මුණ ගැහෙන අවබෝධය ලුහු බඳින කෙනෙකුට. අද අවබෝධය ලුහු බඳින්නේ නැහැ. ඒගොල්ලන්ට හිතෙන්නේ දේශනාව දුරුවලයි කියලාමයි. දැන් ලංකාවේ බෞද්ධයන් හිතෙන්නේ දේශනාව දුරුවලයි කියලාමයි. ඒගොල්ලෝ මේ විතර්ක ਵਿਚාර මේ අභ්‍යන්තර මානසික කෙලෙස් ඇති වෙන ගතිය නිරුද්ධ කිරීම පිණිස ක්‍රියාමාර්ගවලට නෑ. අලුත් බණ හොයමින් යනවා. අලුත් බණ කියලා මොනවා කියන්නද ඉතින්? බුදුරජාණන් වහන්සේ අව달ේ පටිච්ච සමුප්පාදය ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ඕකට වඩා කොහොමද පින්වත්නි මං අලුත් එකක් කියන්නේ? දේශකීයගේ කෞශල්‍යයකට මේ හැම තැනකම ඕක මතු කරනවා. අන්න ඒකයි විශේෂ දේ. ඒක දේශකයාගේ කෞශල්‍යයි. නැතුව අපිට ඊට වඩා එකක් කියන්න බෑ. ඊට වඩා එකක් කියනවා නම් ඒක එයාගේ කතාවක් මිසක් බුදුරජාණන්සේගේ කතාව වෙන්න බෑ. එහෙනම් මතක තියාගන්න පින්වත්නි, අනාමන්තචාරය කියන විපාකේ මොකද්ද? එක බණයි අවබෝධය කරා යන දවසට යනවා. ඒක අනුමෝදන් වෙන්න ඕන ඕගොල්ලෝ. මේ දවස්වල හතර දිබ්බාගෙන්ම කටිනී චීවර පූජා ගැන කතා වෙන ඇහෙන කාලයක්. අපි ඒවට ගරහන්න හොඳ නෑ. ඒ කරන දේවල් දිහා බලන උපේක්ෂාවකින් අපි ඒව ගැන ඉතාම තියුණු මානසිකාර කෞශල්‍යයක් ඇතුලේ වාසය කරන්න ඕන. ඊට පස්සේ එහෙනම් අර ඒ නිවහල් භාවය එනකොට ඊළඟ එක මොකද්ද? අසමාදානචාර කටිනානිසංසය. අසමාදානචාරය කිව්වේ මේ අසමාදානචාරයේ විපාකයක් තමයි පින්වත්නි, ඒ පුද්ගලයාට මේ සුව පහසුවෙන් මේ කෙලෙස් බර අඩුවෙන් අවබෝධය කරා යන්න පුළුවන්. අර දේශනාව ඇහෙනකොට එකමික දේශනාවක් තුළ යාගේ කෙලෙස් බර සැහැල්ලු කරවනවා. අද බණ 100ක් ඇහුවත් රාගයේ දුර්වල වෙලා නැහැනේ. අන්න බලන්න මේවා එක ටිකටත් පෑහෙනවා. අනාමන්ත චාරින් එකමික දේශනාවක් අවබෝධයට ගැළපිලා එනවා. ඒක අපි දන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා.
සමහර ගොඩක් බණ අහන කෙනෙකුට වන එකම එක බණක් අහලා එයා තුළ නිකන් අකුණක් ගැහුවා වගේ විශාල වෙනසක් ඇති වෙලා සම්මා දිට්ඨියට පත් වෙලා ඒ සම්මා දිට්ඨිය තුළ බලාගෙන ඉඳි කෙලෙස් බර සැහැල්ලු වෙනවා. ඒ එතකොට අර එකම එක බණක් තුළ අවබෝධයේ පැත්තට එන්නේ අනාමන්තචාරයට, ඒ බණ තුර කෙලෙස් බර අඩු වෙන්නේ අසමාදානචාරයට. අන්න ඒ අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා පින්වත්නි. අනාමන්ත චාරයට එයාට හරියටම අවබෝධය කරා යන්න ගොඩක් බණ ඕනේ නැහැ, ගොඩක් භාවනාව ඕනේ නැහැ, භාවනා පන්ති වලට යන්න ඕනේ නැහැ. එකම එක වැඩපිළිවෙලක් තුළ එයා බලාගෙන ඉඳි කෙලස් ගතිය එයා තුළ අවබෝධයට අදාළ මාර්ගයේ වැඩෙන්න ගන්නවා. ඊට පස්සේ පින්වත්නි ඒක අනාමන්ත චාරයේ අසමාදාන චාරයේ විපාකයෙන් පින්වත්නි වීගෙන් කෙලස් බර සැහැල්ලු වෙන්න ගන්නවා. රාගයේද ද්වේෂයේද මෝහයේද ඡන්දයේද නන්දියේද උපයේද උපාදානයේද අබිනිවේෂයේද අනුසයේද බලාගනිද්දි කැඩෙන අවුරුදු 25ක් භාවනා කරපු කෙනෙකුට නැති ප්‍රතිලාභයක් එකම එක දේශනාවක් තුළ වෙනවා. ඒ බඳු විපාකයක් තමයි මිනිස්සු වැඩි ගණන් ගන්නේ නැතුව මේ වෙනත් අර්ථයක් මතු කරගෙන ආයුෂය ලැබේවා, සල්ලි ලැබේවා, අරව මේවා ලැබේවා කිය කී හිතගෙන මේ කරන්නේ. ඒ නිසා ඕගොල්ලෝ ඒකනේ මේ කාලේ දෙවියන්ගේවත් ආශිර්වාදයක් නැති. නමුත් මේ වගේ අනුරූපී විපාකයේ ප්‍රබලතාවය දෙවිවරු දන්නවා. දෙවිවරු දන්නවා. ඒ නිසා මේ අනුරූපී දැන් මේ විකෘති මේ කටින් චිවර පූජාව වුණත් අනවශ්‍ය විදිහට විකෘති වුණේ මෑත කාලේ. අවුරුදු 5ක් 10ක් ඇති වුණා. අනවශ්‍ය විදිහට අර පාන්දර ලොකු කතා ගොඩාක් එක්ක කරගෙන වැඩ. ඒතොර දැන් මේවා කිව්වහම සමහර අයට ඔරොත්තු දෙන්නෙත් නැති ඉතින් කමක් උත් නැහැ. මොකද මේ කියන කතාවක කිසිදු පටු අරමුණක් අපිට නැහැ. පුද්ගලයේ අවබෝධය පැත්තට හරවන එක විතරයි අපේ අර්ථය. ඉතින් මේ මිනිස්සු දොස් කිව්වත් අපිට මොනවා කරක් කමක් නැහැ. අවබෝධය පැත්තට හරවන එක තමයි අපේ අදහස. එතකොට මේ දැන් මේ විදියට අර අනුරූපී විපාකය ගැන දන්නේ නැති මේ ඒ විකෘතියත් එක්ක ස්වභාව ධර්මයේ පවා ඒකට සාධුකාර දෙන්නේ නැති ගතියක් තියෙනෝනේ. බලන්නකො ඔගොල්ලෝ ගිය අවුරුද්දේ කටින චීවර පූජා මාසේ මතකණන් මතක ඇති වස්සාන ඍතු අවසාන වෙනකොට වහින්න පටන් ගත්ත එක පන්සලක හරියට කටින පිංකමක් කරගන්න බැරි වුණා. ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙත් එහෙමයි. ඔන්න මේ අවුරුද්දේ ටිකක් දැන් හොඳයි. මොකද ඒක තේරෙනවා මේ අවුරුද්දේ මිනිසුන්ගෙත් අර අවබෝධය කේන්ද්‍රගත වෙලා තියෙන බව පේනවා. දැන් මේ හැමදාම අපි රැයට පන්සල්වල දේශනාවලට යනවනේ. දැන් මේ බලන්න රාත්‍රියට එහෙම වර්ෂාව ඇත්තෙත් නැහැ මේ දවස්වල. ගියා දැන් මේ අවුරුදු 4ක් එක දිගට හැමදාම වයස එක මාසික කටින පිංකම් නෙමෙයි මුකුත් කරගන්න බෑ ලංකාවම ගැලුවා. ඒ නිසා මේ කටින පිංකම් වෙනුවෙන් ලෑස්ති කරපු ඒවා බත් පාර්සල් බැඳ බැඳ මිනිසුන් බෙදන්න වෙන මට්ටමටම ඒ ස්වභාව ධර්මී දන්නවා මේ කටිනානිසංස විපාකය හෙල්ලෙන්නේ නැති බව. ඒ බඳු විපාකයක් තුට්ටු දෙකට දැම්මහම ස්වභාව ධර්මී ටික උරුත්තු දෙන්නේ නැහැ. දෙවිවරුව ආශිර්වාද කරන්නේ. හැබැයි ඒක අපිට හැම තැනටම දොස් කියන්න බෑ. ලංකාවේ ලස්සනට ඒ කන්ටිනානි සංසවලට මුල් තැන දෙමින් කෙරෙන තැන් ඕනෑ තරම් තියෙනවා. නමුත් මේ ගොඩක් ගිහියෝ තමයි මේක පටලව ගත්තේ. හාමුදුරුවොත් නෙමෙයි. විනයානුකූලව ඒ කටයුතු ඔක්කොම සාමාන්‍යසලා කරනවා ඇත්තටම ওই පන්සල්වල. ගිහියෝ තමයි මේකට අනවශ්‍ය එකක් ආරෝපණය කරේ. අයි මේවා දන්නේ නෑ විපාකේ. මේ නිවන සම්බන්ධ මහා බරපතල සාකච්ඡාවක් තියෙන්නේ කියලා ලංකාවේ බෞද්ධයෝ දන්නේ නෑ. එතකොට දැන් අනාමන්ත චාරය ආනිසංසය තුළින් අර එකම එක දේශනාවක් තුළ සෛරී බව නිදහස් වීම සම්පූර්ණ කෙලෙසුන්ගේ නිදහස් වෙන පාර යාට මුණ ගැහෙනවා. අසමාදාන චාර විපාකයේ විදියට පින්නත් මේ මාර්ගය ඇතුළේදී යා බලාගෙන ඉඳි කෙලෙස් බර කඩා වැටෙනවා. බලාගෙන ඉඳි කෙලෙස් බර කඩා වැටෙනවා. එතකොට ඝන භෝජන ආනිසංසය විපාකයක් විදියට වර කෙලෙස් ගතිය කඩා වැටෙනකොට වර්තමානයේ කෙලෙස් අර්බුදේ මතුවෙන්නේ කැමැත්තත් කැමැත්ත පදනම් කරගෙන ලුහුබඳිනික බවරෝ මේ කැමැත්ත මේ කාමය කාමෝගය කැමැත්තෙන් හොයාගෙන යන එක භවෝගය හොයනවා කියන එකනේ භවය හොයනවා. හොයාගෙන යනකොට ලැබෙන ලෝකයේ මගේ ලැබෙන මම ඉන්නවා කියලා බලපු මම මගේ කියලා බලන හුරුව අවිජ්ජාෝගය. මේ ක්‍රියාවලියම සුන්දරයි කියලා වැටහෙනකම නැහැ. ආන්නී ගතිය තමයි දුර්වල වෙන්නේ ඝන භෝජන ආනිසංසය. දැන් බලන්න මේක මේ අතර කොච්චර ලස්සන සම්බන්ධයක් තියෙනවද? එකම එක දේශනාවක් තුළ වුණත් අවබෝධයට නිවෙන්න පුළුවන් විදිහට දේශනාව මුණ ගැහෙනවා. ඒ දේශනාව තුළ කෙලෙස් බර සැහැල්ලු වෙනවා. කෙලෙස් බර සැහැල්ලු වෙනකොට වර්තමාන මොහොත විදර්ශනා කරන්න පුළුවන් මට්ටමට යගේ හිත පෙළඹෙනවා. ඒ කාමෝගයේද, භවෝගයේද, දිට්ඨියෝගයේද, අවිජ්ජාෝගයේද වර්තමානින් නැති වෙන්නේ.
ඊට පස්සේ පින්නත් නී යාවදත්ත චීවරය, යාවදත්ත චීවරය කියලා කියන්නේ වර්තමානයේ අපි එතන කිව්වා අර මේ සම්පූර්ණින් අර භාග්‍යතුනාංශේ වදාළ වේගයටත් වඩා, භාග්‍යතුනාංශේ වදාළ සීමාවටත් වඩා වේගයෙන් තමා තුළ සතර සතිපට්ඨානෙ වැඩෙන්න ගන්නවා. හැම වෙලාවකම සතර සතිපට්ඨානෙන් වාසය කරන්න පුළුවන් හැකියාව වෙනවා. යේච තත්‍ර චීවර උප්පාද කටිනාංශංශේ විපාකයක් විදියට පින්නත් නී ඒකේ විපාකයක් විදියට සම්පූර්ණයෙන්ම පින්වත්නි අවබෝධයට අදාළ සාකච්ඡාව එයා උදෙසාමයි, වෙන කෙනෙක් උදෙසා නෙමෙයි. එයා වෙනුවෙන්මයි බණ, එයා වෙනුවෙන්මයි බුද්ධ ශාසනය. අනේ මේ බුද්ධ ශාසනය රැකුණේ මා උදෙසාමයි කියන මට්ටමට එයාටම ධර්මයේ ගැළපෙනවා. එයා උදෙසාම ධර්මයේ රැකෙනවා. ඒ බඳු එකම එක පුද්ගලයෙක් වෙනුවෙන් භික්ෂුවකගේ විශේෂ අවධානය යොමු වෙනවා, රහතන් වහන්සේගේ විශේෂ අවධානය යොමු වෙනවා. එයා තුළ අර ප්‍රඥා ගෝචර විශේෂත්වයක් ඉස්මතු වෙලා එනවා. පිරිසක් අතර හිටියත් එයා වෙනුවෙන් බණ කියන්න ඕන කියන අදහස දේශකයාට පවා එනවා. එයා ඉතා විශේෂ කෙනෙක්, අර අවබෝධය සම්බන්ධ ඉතා විශේෂ කෙනෙක්. එතකොට ඉතින් පින්වත්නි අවබෝධය කරන මොකද එයා තුළ අවබෝධයට අදාළ සියලු දේවල් සම්පූර්ණ වෙලා තියෙනවා. එයාට එයා ඒ අවබෝධය තුළම නිවෙන්න පුළුවන්. හොඳයි, අපිට මේකෙන් තව අපි දේශනාවක් කරනවා. මේකෙන් කොහොමද මේ කඨිනානිසංස විපාකයේ විදිහට මේ උපේක්ෂාවට පත් වෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒ පුද්ගලයා තුළ අර සමාධි නිමිත්තට තල්ලුව ලැබෙන්නේ කොහොමද? උපේක්ඛා නිමිත්තට තල්ලුව ලැබෙන්නේ කොහොමද? පග්ඝා නිමිත්තට තල්ලුව ලැබෙන්නේ කොහොමද කියලා අපි තව දේශනාවක් කරනවා. මේක ඒක දෙවැනි දේශනාව හැටියට ගන්න මතක තියාගන්නේ කොහොඳයි. එතකොට හිම අපිට පේන්නේ නැති මහ විශාල කතාවක් ගැබ්බෙලා තියෙන අසිරිමත් සංසිද්ධියක් මේ ගෙවෙන්නේ. මේ ගෙවෙන සංසිද්ධිය නිකරුණේ අතහැරලා දාන්නේ නැතුව අවබෝධය ඇසුරු කරගත් දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසා මේ දේශනා මේ කුසල් උපකාර වේවා කියලා දිෂ්ඨාන කරනවා. ඒත් සමගම මේ කුසලානිසංස ධර්මයන් ධර්මශ්‍රවණී කර ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් බලවත් වේවා. හැම දිනාගේම ජීවිත වඩා සුඛිත මුදිත කරගන්නට මේ කුසල් බලවත් වේවා. හැම දිනාගේම ජීවිත වඩා යහපත් කරගන්නට මේ කුසල් ප්‍රබල ආනිසංසයක් වේවා. ජීවිතාවබෝධයේ පිණිසත් ධර්මාවබෝධයේ පිණිසත් මේ කුසල ආනිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම මේ කුසලානිසංස ධර්මයන් සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිසම බලවත් වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.